ශ්‍රේණියට අදාළ සියලුම මාතෘකා දින 6කින් ආවරණය කිරීමේ විශේෂ වැඩසටහනේ අද අපි ඇවිල්ලා ඉන්නේ 5 වෙනි දවසට අද 5 වෙනි දවසේ අපි කතා කරන්නේ මුදල් හා මූල්‍ය ආයතනවල නතර කරපු කොටසේ සිට ඉස්සරහට ඒ වගේම තවත් රක්ෂණය සහ සංවේදනය කියන මාතෘකා දෙක පිළිබඳව අද දවසේ අපි සාකච්ඡා කරනවා ඒ වගේම මේ සමන්ත්‍රමාලාවෙන් පස්සේ නොවැම්බර් මාසේ 10 11 12 13 14 15 කියන දවස් ටික අපි 12 ශ්‍රේණියේ සම්පූර්ණ මාතෘකා ටික ආවරණය කරන විශේෂ සම්මන්ත්‍රණමාලාවක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම අපේ පේපර් ක්ලාස් එක තියෙනවා හැම අගහරුවාදා දවසකම හවස 6 ඉඳන් රෑ 8 වෙනකම්. ඒ වගේම ඉරිදා දවසේ තියෙනවා තවත් කණ්ඩායමක් හවස 6 ඉඳන් රෑ 8 වෙනකම් තවත් කණ්ඩායමක් තියෙනවා. එතකොට මේ කණ්ඩායම් දෙකෙන් ඔබට කැමති කණ්ඩායමකට සම්බන්ධ වෙන්න පුළුවන් විශේෂයෙන් ප්‍රශ්න පත්‍ර පන්තියට. ඉවගේම අර මම කලින් කිව්වා වගේ කලමනාකරණයට දාලා සියලුම මාතෘකා දින 6කින් ආවරණය කිරීමේ විශේෂ සම්මන්ත්‍රණය සඳහා ඔබ සහභාගී වෙනවා නම් ඒ සම්මන්ත්‍රණය සඳහා මේ දින 6 සඳහාම අය කරලා ගාස්තු රුපියල් 600යි රුපියල් 600ක ගාස්තුවක් පල්ලෙහා දාලා තිනවා විස්තර ටික ඒ විස්තර වලින් ඔබ WhatsApp කරන්න අපිට WhatsApp කරන්න පල්ලෙහා දාලා දෙනවා නම්බරයකට online bs 13 කියලා ටයිප් කරලා WhatsApp කරන්න එතකොට ඔබට විස්තර ටික එනවා ඒ විස්තර ටික අනුව ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් ඔබට නිබන්ධනයක් ලැබෙනවා මේ වෙලාවේ නිබන්ධනය තැපැල් කරන්න විදිහක් නැහැ මේ රටේ බෞද්ධින් තත්ත්වෙත් එක්ක PDF නිබන්ධනයක් තමයි ඔබට ලැබෙන්නේ. ඒ වගේම මේ සම්මන්ත්‍රණ මාලාවට අදාළ නිබන්ධනය ඔබට ගෙන්වා ගන්න අවශ්‍ය නම් ඒත් පල්ලෙහාට WhatsApp එකක් දාන්න පල්ලෙහා දින WhatsApp නම්බරේට WhatsApp එකක් දාන්න 12 grade 12 book කියලා. එතකොට අපි ඔබට විස්තර ටික එවනවා ඒ නිබන්ධනය ඔබට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම paper class එකත් එක්ක අපි සම්බන්ධ වෙන්න පුළුවන් paper class එකත් එක්ක සම්බන්ධ වෙන්න ඔබට කරන්න තියෙන්නේ paper class කියලා type කරලා WhatsApp නම්බර් එකට WhatsApp message එකක් දාන්න paper class එකේ අය කරන ගාස්තුව දවසකට රුපියල් 100ක් විතරයි රුපියල් 100ක වගේ ඉතා පොඩි ගාස්තුවක් දවසකට අය කරනවා. ඒ වගේම මේ වැඩසටහන මේ පවත්නා තත්ත්වය නිමා වුණයින් පස්සේ විභාගය දක්වාම මේ වැඩසටහන් සියල්ල ක්‍රියාත්මක වෙනවා. එසා අතරමඟ නතර වන වැඩසටහන් නෙවෙයි ඔබට මේ වැඩසටහන එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ඔබේ විභාගය සාර්ථක කරගන්න ලකුණු පිරුණු BS වලට ලකුණු පිරුණු ඒකකට යන්න අපි ඔබට ආරාධනා කරනවා අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. එහෙනම් අද මාතෘකාව අපි ආරම්භ කරමු. අද අපිට කතා කරන්න තියෙන්නේ මුදල් හා මූල්‍ය ආයතනවල අපි නතර කරපු තැන ඉඳන් ඉස්සරහට සාකච්ඡාව මෙතනින් අරගෙන යමු. හරි, එහෙනම් අපි ඊයේ නතර කරපු තැන ඉඳන් ඉස්සරහට අද සාකච්ඡාව පටන් ගමු. මම ඊයේ අවසන් වශයෙන් සාකච්ඡා කරේ අපි මුදල් හා මූල්‍ය ආයතන පිළිබඳව තමයි සාකච්ඡා කරේ. ඒතර මුදල් හා මූල්‍ය ආයතන නැත්නම් මුදල් හා බැංකු කියන මාතෘකාව සාකච්ඡා කරා. ඒකේ අපි කතා කරා 39 වෙනි ප්‍රශ්නය වෙනකන් සාකච්ඡාව අවසන් කරනකොට ඒක 40 වෙනි ප්‍රශ්නයේ තමයි අද සාකච්ඡාව ආරම්භ කරන්න තියෙන්නේ. හරි, 40 වෙනි ප්‍රශ්නයෙන් තමයි අද සාකච්ඡාව ආරම්භ කරන්න තියෙන්නේ. එතකොට සාකච්ඡාව පටන් ගන්න කලින් දැන් අද දවසේ අපිට මේ මාතෘකාව ප්‍රශ්න 130ක වගේ ප්‍රමාණයකට ගිය මාතෘකාවක් වඩ පත් වෙලා තියෙනවා. එතකොට ඒ නිසා මේ මාතෘකාවේ පුළුවන් තරම් ඉක්මනට ඉවර කරගෙන රක්ෂණය සහ සංනිවේදනය කියන කොටස් වලට යමු. හරි, ප්‍රශ්නක 40 ප්‍රශ්නක 40 සාකච්ඡාවේ තියෙන්නේ සංස්ථාපිත සමාගම්වල කොටස් හා ණය කරන විකිණීම හා මිලට ගැනීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට අතරමැදියන් ලෙස කටයුතු කරන ආයතන. දැන් ඔබ මතක තියාගන්න මෙන්න මෙහෙම සමාගමක දැන් ඔබ අනාගතයේ දවසක අපි තුමු අනාගත දවසක ඔබ කොටස් වෙන දපලතුරට ගිහිල්ලා කොටස් වෙන දපලතුර ආයෝජනය කරන්න අපේක්ෂා කරනවා කියන. හරි, ඔබ අනාගතයේ දවසක කොටස් වෙන දපලතුරට ගිහිල්ලා කොටස් වෙන දපලතුර ආයෝජනය කරන්න අපේක්ෂා කරනවා. උදේ කොටස් වෙන දපලතුර ආයෝජනය කරන්න ඔබ අපේක්ෂා කරනකොට ඔබට ගිහිල්ලා කොටස් වෙන දපලේ කැමති විදියට කොටස් වෙන තීන්දුවක් නැහැ. එහෙනම් මෙන්න මේ කොටස් අලෙවි කරන සමාගමක් සහ ඔබ අතර සබඳතාවය ඇති කරන ලබන පුද්ගලයෙක් ඉන්නවා. හරි, ඔබ අතර සබඳතාවය ඇති කරන ලබන පුද්ගලයෙක් වූ ආයතනයක් ඉන්නවා. මෙන්න මේ ආයතනයේ හෝ පුද්ගලයාට අපි කියනවා කොටස් තරම්කරුවන් කියලා. කොටස් තරම්කරුවන් කියලා අපි මේකට කියනවා. එතකොට මෙන්න මේ කොටස් තරවුකාර කඩින් සඳහා පිහිටවල තියෙන ආයතන වලට කියනවා කොටස් තරවුකාර සමාගම් කියලා. එතකොට කොටස් මිලදී ගැනීමේ ක්‍රියාවලිය සහ කොටස් විකිණීමේ ක්‍රියාවලියදී මැදිහත් කරන සමාගම් කොටස් තරවුකාර සමාගම් කියලා හඳුන්වනවා. 40 වෙනි ප්‍රශ්නේ උත්තරේ ලියා ගන්න කොටස් තරවුකාර සමාගම්. 40 උත්තරේ ලියා ගන්න කොටස් තරවුකාර සමාගම්. කොටස් තරවුකාර සමාගම් 41 වෙනි ප්‍රශ්නේ කියන්නේ කොටස් තරවුකාර සමාගම් වල
කාර්යයක් නැත්නම් කොටස් තරක් වාර සමාගම් වල කාර්යයන් හතරක් හඳුන්වන්න කියන කාරණේ තමයි 41 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ. හරි අපි ගියාගෙන කොටස් තරක් වාර ආයතන වල කාර්යයන් හතරක් පළවෙනි එක අංක 1 ආයෝජකයන්ගේ ගැනුම් ඇනවුම් හා ආයෝජකයන්ගේ ගැනුම් ඇනවුම් හා ආයෝජකයන්ගේ ගැනුම් ඇනවුම් හා විකුණුම් විකුණුම් ආයෝජකයන්ගේ ගැනුම් ඇනවුම් හා විකුණුම් ඇනවුම් ආයෝජකයන්ගේ ගැනුම් ඇනවුම් හා විකුණුම් ඇනවුම් බාර ගැනීම ආයෝජකයන්ගේ ගැනුම් ඇනවුම් හා විකුණුම් ඇනවුම් බාර ගැනීම ආයෝජකයන්ගේ ගැනුම් ඇනවුම් හා විකුණුම් ඇනවුම් බාර ගැනීම දෙක කොටස්සා ණය කරවල කොටස්සා ණය කරවල ආයෝජනීය සම්බන්ධයෙන් කොටස්සා ණය කරවල ආයෝජනීය සම්බන්ධයෙන් උපදෙස් ලබා දීම කොටස්සා ණය කරවල ආයෝජනීය සම්බන්ධයෙන් උපදෙස් ලබා දීම තුන ආයෝජකයන් වෙනුවෙන් ආයෝජකයන් වෙනුවෙන් මධ්‍යම තැම්පතු ක්‍රමයේ ආයෝජකයන් වෙනුවෙන් මධ්‍යම තැම්පතු ක්‍රමයේ ගිනුම් විවෘත කිරීම ආයෝජකයන් වෙනුවෙන් මධ්‍යම තැම්පතු ක්‍රමයේ ගිනුම් විවෘත කිරීම අතර සමාගම් ලැයිස්තුගත කිරීමට සමාගම් ලැයිස්තුගත කිරීමට අනුග්‍රහය සැපයීම සමාගම් ලැයිස්තුගත කිරීමට අනුග්‍රහය සැපයීම right ප්‍රශ්න අංක 42 ප්‍රශ්න අංක 42 ආයෝජකයින්ට ඒකක යුනිටිස් විකිණීමෙන් රැස් කරගන්නා අරමුදල් වලින් සමන්විත ආයෝජන අරමුදල්ල ආයෝජන අරමුදල්ල කියලා හිස්තනක් තියෙනවා හිස්තනක් තියෙනවා එහි රැස් කරගන්නා අරමුදල් වෘත්ති අරමුදල් කළමනාකරුවන් විසින් ආයෝජන කලඹක ආයෝජනය කරනු ලැබේ ආ චුට්ටක් අහගන්නකො මොකක්ද කියන්නේ දැන් උදාහරණයක් හිතන්නකො මෙන්න මෙහෙම දැන් සමහර ආයෝජනයන් තුන අපතේ සමිතුත්කලයකට කරන්න බෑ විශාල ආයෝජනයක් විශාල මුදල් ප්‍රමාණයක් වුණ මේ ආයෝජනය සිදු කිරීම සඳහා එතකොට අන්නේ ආයෝජනය සිදු කරන්න අවශ්‍ය විශාල මුදල් ප්‍රමාණය කුඩා කොටස් වලට බෙදෙනවා හරිද උදාහරණ අපිට මෙන්න මෙහෙම රුපියල් 1000ක ආයෝජනයක් කියමු මේක විශාල ආයෝජනයක් නේද රුපියල් 1000 නිකන් හදාගන්න බිලියන 1000ක් කියලා නැත්නම් මිලියන 1000ක් කියලා හදාගන්න හරි විශාල ආයෝජනයක් තියෙනවා දැන් මේ විශාල මුදල් ප්‍රමාණය තනි කෙනෙක්ට ආයෝජනය කරන්න බෑ කරන්නේ මොකද්ද මේක කොටස් වලට කඩනවා දැන් උදාහරණ ගන්න මේ කොටස් වලට කඩනවා කියලා මේක කඩනවා 100 කොටස් වලට එහෙනම් 100 කොටස් 10ක් තියෙනවා හරිද 100 කොටස් 10ක් තියෙනවා එතකොට මේ 100 එක කොටසකට කියනවා ඒකකයක් කියලා 100 එක කොටසකට කියනවා ඒකකයක් කියලා හරිද එතකොට 100 කොටස් 10ක් හිතමයින් පස්සේ එනවා අන්න 10000ක් එනවා 100 කොටස් 10 හිතමයින් පස්සේ 1000ක් එනවා එතකොට ඔන්න ඒකකය මේ ඒකකේව 10ක් හදුනම එනවා සමස්ත ආයතන මුදල. දැන් මෙන්න මේ ඒකකය බාර ගන්න කණ්ඩායමක් ඉන්නවා ඒගොල්ලන්ට අපි කියනවා ඒකක බාර කරුවා කියලා. ඒකක බාර කරුවා. එතකොට මේ මේ සම්පූර්ණ ඒකකය සියල්ලේ එකතුව බාර ගන්න පුද්ගලයන් තමයි ඒකක බාර කරුවා වෙන්නේ. ඒගොල්ලෝ තමයි අර 100 කොටස් 10ම බාරේ තින්නේ ඒගොල්ලන්. ඒගොල්ලෝ කරන්නේ මොකද්ද? වෘත්තීය කළමනාකරුවෝ ආයෝජනීය සම්බන්ධයෙන් වෘත්තීයමය දැනුමක්. ඒ කියන්නේ වෘත්තීයමය වෘත්තිකයක් කියන පුතේ එයාගේ වැඩේ ඒක. ඒක තමයි වැඩේ. හරි? දැන් ගොඩක් කලාවට ගත්තම දැන් සමහරක් ඉන්නවා උපකාරක පන්ති ගුරුවරු වෙන රස්සාවක් කරන ගමන් ටියුෂන් ක්ලාස් එකක් කරනවා. ඒක මොකක්ද? අරකින් ලැබෙන ආදායම ප්‍රමාණවත් වීම නිසා තම ක්ලාස් එකක් කරනවා. නේ? දැන් ඔබ අද රකින් නැති නිවුස් එකක් උදේ දේපත්‍ර විස්තර කියවනකොට ඒ පත්‍ර විස්තර කියවන කට්ටිය
කියනවා මෙහෙම රුපියල් 3500ක පන්ති ගාස්තු වුණොට 5000ක් දාන්න කියලා ළමයින්ට බලගල්ලා තියනවා කියලා නේ ඔබ එතකොට හිතන්නේ මේ වගේ කට්ටි හතර අපි හරි අපි වගේ මිනිස්සුත් ඉන්නෝ යාපර එහෙම ගන්න කට්ටි හතර අපිත් ඉන්නේ ඉතින් ඇත්තටම ළමයින්ගෙන් මේ වෙලාවේ විශාල මුදලක් ගන්න ලංකාවේ බොහොම ජනප්‍රියම ගුරුවරු ජනප්‍රියම ටියුෂන් ගුරුතුමා විශාල මුදලක් ගන්න ඔය ඒගොල්ලන් ලොකු චාන්ස් එකක් ඇවිල්ලා තියෙනවා මේක හරහා ඒගොල්ලන් පුළුවන් මුළු ලංකාවම ගන්නම් දැන් උදාහරණයක් අපි තමු දෙවොර යම් ජනප්‍රිය ගුරුවරෙක් ඉන්නවා කියන්නේ ඒ ගුරුවරයා පන්තියක් නැහැ කියන්නේ මොනරාගල දරුවේ බදුල්ලේ දරුවේ බිබිලේ දරුවේ නේ අනුරාධපුරේ පදවියේ ඉන්න දරුවේ යන්නේ නැහැ කියන්නේ හරි එතකොට දැන් ඒ ගුරුවරයාට අවස්ථාව හම්බලා තියෙනවා ඔන්ලයින් පන්ති ක්‍රමය හරහා අන්න ඒ ළමයාත් තමන්ගේ පන්තියට ගෙන්න ගන්න. එතන මොකද කරන්නේ? අර මේ මෙච්චර කාලයක් පන්ති ගාස්තු ගෙවුනේ නැහනේ. එයාට පන්ති ගාස්තු හම්බුන්නේ නැහනේ. ළමයාගෙන් ගාස්තුවක් හම්බුන්නේ නැහනේ. ඒක ඇරියස් එකත් එක්ක මේ වෙලාවේ ගන්න. හරි. මම තරේ විශ්වාස කරන එක හරි කැත වැඩක් කියලා. මොකද ඒකට හේතුව? ඒකට හේතුව වෙන මොකක්වත් නෙමෙයි. මේ වෙලාවේ හැමෝටම ප්‍රශ්න තියෙනවා. ඔබටත් ආර්ථික ප්‍රශ්න තියෙනවා මටත් ආර්ථික ප්‍රශ්න තියෙනවා. මේ වෙලාවේ මේ වෙලාවේ හැටියට මේ වෙලාවේ හැටියට මේ රටේ හැම මිනිස්සෙම ආර්ථික ප්‍රශ්න තියෙනවා. එහෙනම් අපි මේ දෙගොල්ලන්ගේ අවශ්‍යතා ඉටුවන ආකාරයට මේ කටයුත්ත කරගෙන යන්න ඕනේ. මම ඒකයි කියන්නේ. ඔබ අධ්‍යාපනය ලබන්න ඕන, ඔබ විභාගෙ යන්න ඕන, මම ජීවත් වෙන්න ඕන. හරි. ඔබ අධ්‍යාපනය ලබන්න ඕන, ඔබ විභාගෙ යන්න ඕන, මම ජීවත් වෙන්න ඕන. දැන් මොනම දේ තමයි මට එක්තරා දරුවෙක්ගේ අම්මා කෙනෙක් කතා කරලා කියනවා සර් මේ මාසෙ නෙමෙයි ගිය මාසෙ කතා කරේ මේක පටන් ගන්න මුල් කාලේ සර් මේ අපේ දරුවා පන්ති යන්නේ හවල් ගුරුවරයාගේ ඒ යම් ගුරුවරයෙක්ගේ නමක් කිව්වා හරි ඒ සර්ගේ ක්ලාස් යන ඒ සර්ගේ මේ මාසෙ පන්ති ගාස්තු ගෙවලා තියෙනවා සර් ඒ සර්ගේ මේ මාසෙ පන්ති ගාස්තු ගෙවලා තියෙනවා රුපියල් 1750ක් පන්ති ගාස්තු ගෙවුවා සර් ගෙවලා අපි කිව්ට් එක ගත්තා සර් ඒ නිසා සර්ගේ මේ මේකටත් එන්න ඕන සර් සර්ගේ මේකේ කිව්ට් එක සර් අපිට නිකන් ගන්න බැරිද අපි අරකට සල්ලි ගෙවපු නිසා මේක නිකන් ගන්න බැරිද හරි මම නිකරු ටියුට් එක දීපු අවස්ථාව තියෙනවා නැත්තේ නෑ බොහොම අපහසු ප්‍රශ්න තියෙන දෙමාපියෝ කතා කරලා ඒ වගේ දරුවන්ට මම ටියුට් එක නිකන් දුන්නා හරි ඉතින් බලන්න කොච්චර අසාධාරණ ඉල්ලීමක්ද කියලා මම ඇහුවා දරුවාට වඩා හොඳයි කියන්නේ ඒ පන්තියද මේ පන්තියද කියලා ඇස එයා මේකට කැමතියි කියලා මම ඉතින් ඊතරින් යාට කතා කරන්න ගියේ නෑ හරි මම බලලා කියන්නම් කියලා ෆෝන් එක තිබ්බා එච්චරයි ඊතරින් යාට මම කතා කරන්න ගියේ නෑ බලන්න ඒ කියන්නේ ඒ ඉල්ලීම කරන්න කලින් මිනිස්සේ හිතන්නේ බෑ මේ ඉල්ලීම සාධාරණද ඒ කියන්නේ අපි අතෙන් රුපියල් 1700ක් ගෙවලා 1750ක් ගෙවලා මේ මොහොතේ මේ රුපියල් 350 400ක් ගෙවන එක නැතුව ගන්න පුළුවන්ද කියලා අහනවා ඩියුට් එකේ මිනිස්සු මාංශලා හදපේ හරි එහෙම දෙයක් මේ වෙලාවේ කියනවා එතකොට ඒක මම දකින්නේ හොඳ තත්ත්වයක් වශයෙන් නෙවෙයි ඒක තාම කැත දෙයක් එහෙම ගන්නව නම් පන්ති ගාස්තු මේලාවේ අපිට වාඩක් ප්‍රශ්න දිනවා මඩක් ප්‍රශ්න දැන් මම දැමේ পেපර් ක්ලාස් එක රුපියල් 100යි හරි රුපියල් 100යි পেපර් ක්ලාස් එක සමහරක් ළමයි ඒකත් කතා කරලා අහනවා සර් 100 දාන්න ඕනද දැන් මම ඒක අද ඔයගලන්ට කියන්නේ කියන විශේෂම ගම්පහ කොළඹ සහ කලුතර දිස්ත්‍රික්කේ දරුවෝ මේකට සම්බන්ධලා ඉන්නවා නම් ඒගොල්ලෝ পেපර් ක්ලාස් එකට එන්න හරි ඔබට මේ වෙලාවේ බැංකුවට යන්න බෑ ඔබට බැංකුවට යන්නවා කීසි ගෑස්වත් මොකක් හරි ක්‍රමවේදකින් සල්ලි දාන්න බෑ අපේ ප්‍රදේශයේ සම්පූර්ණයෙන් වහලන් තියෙන ලංකාවේ වගේ තවත් ප්‍රදේශ තියෙනවා වහලා තියෙන දැන් ඒ හේතුව නිසා পেපර් ක්ලාස් එකට එන්නත් ඉන්න එපා මට අද පන්ති උරනම පෞද්ගලිකව මැසේජ් එකක් දාන්න මේ පන්ති උරනම පෞද්ගලිකව මැසේජ් එකක් දාන්න WhatsApp වලට සර් මම අනුරාධ මම ආදම්පා සර් මම කොළඹ මම කලුතර හරි මම ඒ ළමයින්ව වෙනම මාක් කරගන්න මාක් කරගෙන ඕගොල්ලෝ পেපර් ක්ලාස් එකට සම්බන්ධ වෙයි. ඔයාලා මම পেපර් ගෙවන්න. මේ ප්‍රශ්නේ උරනින් පස්සේ ඕගොල්ලෝ හිමීට සල්ලි දා. ඒක ප්‍රශ්නයක් නෑ. හරි. මොකද හේතුව ඔබ ඉගෙන ගන්න ඕන. ඔබ විභාග ලියන්න ඕන. ඔබ විභාග ලියන්න මේක ඔබගේ ජීවිතයේ සම්පූර්ණයෙන් තීරණය වෙන විභාගයක්. ඉතින් මම ඊටම අඩුව ආදෑමලා අපි පවුලක දරුවෙක්. ඒක මගේ ජීවිතයේ සම්පූර්ණයෙන් අද මේ ඉන්න තත්ත්වෙට තීරණය කරේ මේ විභාගය තුලින්. සා ඔබටත් මේ හිම මම තමයි ඔබේ ජීවිතයේ අනාගතයේ සම්පූර්ණයෙන් තීරණය වෙන විභාගයක්. ඒක රුපියල් 100ක් 150ක් වගේ කාරණයක් මත ඒක තීරණය කරනවා නම් ඒ මත ඒක සම්පූර්ණයෙන්ම වෙනස්ක වෙනවා නම් ඒක හරි අසාධාරණ කාරණයක් මෙලටේ. මෙලකේ හරි අසාධාරණ කාරණයක්. පන්ති 20ක් ගෙවන්න බැරි නිසා මාත් රුපියල් 200ක් පන්ති 20ක් ගෙවන්න බැරි නිසා මාත් එළිහිටපු තව සහන්තවත් තිබ්බ පන්තිය. මාත් රුපියල් 200ක් පන්ති 20ක් ගෙවන්න බැරි නිසා ටියුට් එක නැතුව පන්තියට ගියපු තවස් තිබ්බ අනන්තවත්. ඔය මගේ පන්තියේ දරුවෝ දන්නවා. මගේ පන්තියේ දරුවෝ දන්නවා හැම පන්තියක්ම ගොඩක් පන්තිවල ගුරුතුමෝ ටියුට් එක දෙන්නේ පන්ති කාඩ් එකට පන්ති කාඩ් එකක් ගත්තොත් උත්තරේ ටියුට් එක දෙයි ළමයි දන්නවා මගේ පන්තියේ මම පන්ති කාඩ් එක නැතුව ඒ කියන්නේ පන්ති කාඩ් ගත්තා නේද පළවෙනි මාසෙ පළවෙනි දවසේ මම ටියුට් එකක් දෙනවා නම් ඒ ටියුට් එක ළමයට දීලා තියෙනවා මම එහෙම තමයි පන්තියකට මොකද අපි ව්‍යාපාර සමාජ වක්කීම ආචාර ධර්ම කියන එක මාතෘභාවක් වශයෙන් පන්තිය ඉගෙනුවා විතරක් නෙමෙයි ඒක අපි මාතෘභාවක් වශයෙන් ජීවිතේ තුල ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරා ඒසාව ඔබටත් මං කියන්නේ කවදාද දවසට ඔබත් අන්න එතන දෙන්න
මේක ඉගෙන ගන්න එපා විශයක් වශයෙන් ඉගෙනගෙන වැඩක් නැහැ. හරි මේක ජීවිතය තුළ ඇති කරගන්න කාරණයක් වශයෙන් ජීවිතය තුළ ඇති කරගන්න සාරධර්මය ආයක් වශයෙන් මේක ඉගෙන ගන්න. හරි රයිට් අපි අපේ මාතෘකාවට එමු. දැන් වෘත්තිය වශයෙන් දැන් යම් කෙනෙක් යම් ශේෂ්ත්‍රයක නිරත වෙනවා නම් එයා අන්න වෘත්තිකේ. එයා මේ ශේෂ්ත්‍රය පිළිබඳව ගොඩක් අත්දැකීම් දිනවා. මම අර කලින් කිව්වා වගේ සමහරක් කට් කරනවා වෙන රස්සාවක් කරන්න ගමන් පොඩි ටියුෂන් ක්ලාස් එකක් කරනවා. ඇයි ඒකට හේතුව මොකද්ද? එයා වෘත්තිකේක් වශයෙන් උපකාරක පන්ති ගුරුවරයෙක් නෙමෙයි. එයාගේ වෘත්තිය වෙන එකක්. ඒ වෘත්තිය ලැබෙනවා ආදායම ප්‍රමාණවත් නොවීම නිසා ඔහු වෙන අමතර ආදායමක් ඉපීම සඳහා තමයි උපකාරක පන්ති කියන ශේෂ්ත්‍රය තෝරගෙන තියෙන්නේ. ඇයි මේකට ප්‍රවිෂ්ඨ වීම පහසු නිසා. මෙතන ප්‍රවිෂ්ඨ වීම පහසු නිසා ළමයි පන්ති යනකොට අද ගුරුවරයෙක්ගේ සුසුකම් පිළිබඳව බලන්නේ නැහැ. ළමයි ඉන්නව නම් කට කපලා හොල් එකේ ළමයා පන්ති ගියා. ආ ඒ සර් නියමයි ෂෝක් ජනප්‍රිය ගොඩක් ළමයි ඉන්නවා. හරි එච්චරයි. ඒ නිසා මේ ශේෂ්ත්‍රයට හරි ලේසියෙන් ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්. ලේසියෙන් ප්‍රවිෂ්ඨ වීමේ හැකියාවක් තියෙනවා. දැන් ඒ වගේ වෘත්ති කියලා ඉන්නවනේ. ආයෝජනයේ සම්බන්ධයෙන් විතරක් වැඩ කරන වෘත්ති කියෝ. අන්න ඒ වගේ වෘත්ති කියෝ තමයි මේකේ ආයෝජන කළමනාකරණය කිරීමේ ක්‍රියාවලිය කරන්නේ. ඔකේ තව වචනයක් අපිට හඳුනා ආයෝජන කළබක් කියලා. මොකද මුදේ මේ කළබක් කියලා කියන්නේ? අපිට කියන්නේ මල් කළඹ නේ? අර මේ ඔය වෙඩින් වල මනමාලියෝන්ගේ අතේ තියෙන මල් කළඹ නේ? අර සින්දුවකුත් කියනවා extra චිත්‍රපටයක මල් කළඹ ළඟ පාට සේදෙන එහෙම කියලා නේද? චිත්‍රපටයක ගීතයකුත් කියනවනේ. හරි. මල් කළඹක් ගත්තම ආයෙ වෙඩින් එකට ගියාම හොඳට බලන්න ඒක දිහා. හරි. ඒක දිහා මල් කළඹ වෙන තැනක තියෙනකොට මනමාලි වෙන තැනක මල් කළඹ තියලා තියෙනකොට බලන්න අපි අල්ලන් ඉන්නකොට බලන්න යන්න එපා. ගුටිත් කන්න වෙයි මනමාලයා ඊට පස්සේ හයි මොනවද යකෝ ඔබ බලන්න කියලා. හරි. එතකොට මල් කළඹ බලන්නකො. ඔකේ මල් තියෙනවා. කොළ තියෙනවා. පොහොත් තියෙනවා. එක මල් වර්ගයක් නෙමෙයි තියෙන්නේ මල් වර්ග කීපයක් තියෙනවා. මල් වර්ග විවිධ පාටවල මල් තියෙනවා සමහරක් මල් කළඹ වල. ආයෝජන කළඹක් කියන්නේ තන්නේ එහෙම එකක්. දැන් හිතන්න මේම x කියලා ආයෝජන මාර්ගයක් තියෙනවා ඒක ඉදිකිරීම ශේෂ්ත්‍රේ. y කියලා ආයෝජන මාර්ගයක් තියෙනවා ඒක ඉදිකිරීම ශේෂ්ත්‍රේ නෙවෙයි ඒක සේවා සැපීමේ ව්‍යාපාර ශේෂ්ත්‍රේ. හරි. ඊළඟට w කියලා ආයෝජන මාර්ගයක් තියෙනවා ඒක බාණ්ඩ සැපීමේ ව්‍යාපාරයක. දැන් මෙන්න මේ සල්ලි ආයෝජනය කරන්නේ එකම ආයෝජන මාර්ගයක නෙවෙයි විවිධ ශේෂ්ත්‍රවල ආයෝජනය කරනවා විවිධ ශේෂ්ත්‍ර සාවකට කියනවා කලබක් කියලා. ආයෝජන කලබක් විවිධ ආයෝජන මාර්ගයන් වල ආයෝජනය කරනවා. ඇයි ඒ? ඇයි ඒ? මොකද හේතුව? මේක ලොස්ට් කියන්නේ. මේක ලොස්ට්. ඉවරයි. ඒ ෆීල්ඩ් එක ඉවරයි. ඉදිකිරීම ශේෂ්ත්‍රය සම්පූර්ණයෙන් ලොස්ට් මාර්ගයක්. හැබැයි ලොස්ට් කියන්නේ මේ ෆීල්ඩ් එක දුවනවා. එතකොට මේක ලොස්ට් එක කවර් වෙනවා මේ දෙකේ. හරි ඉදිකිරීම ශේෂ්ත්‍රය කඩාවැටලා හැබැයි සේවා සැපීමේ ශේෂ්ත්‍රය රටේ එන්නේ ජනප්‍රිය වෙන. අන්න එන්නේ ජනප්‍රිය වෙන නිසා මේ ශේෂ්ත්‍රය කඩා බලනවා. මෙතන නොස්ට් එකක් මෙතනින් අල්ලනවා. බාණ්ඩ සැපීමේ ශේෂ්ත්‍රය ලංකාවේ ජනප්‍රිය රටේ ජනප්‍රිය වෙනවා. එතකොට මේ නොස්ට් එකක් මෙතනින් අල්ලනවා. අන්න ආජන කලබ ආජනය කරන්න හේතු ඕනෝකයි. හරි රයිට්. එහෙනම් දැන් අපි සම්පූර්ණ කරගමු 42 ප්‍රශ්නේ. 42 ප්‍රශ්නේ උත්තරය වෙන්න ඕන 42 ප්‍රශ්නෙට ඒකක බාර 42 ප්‍රශ්න උත්තරේ වෙනම ඒකක බාර ඇලි ඉලක්ක ගන්න යන පුතේ දන ඇලි ඉලක්ක ගන්න ඒකට තවත් තමක් කියනවා ඒකක කලමනාකරණ සමාගම් ඒකක කලමනාකරණ සමාගම් කියන නමත් ඒකට පාවිච්චි වෙනවා අපරිස් තුන ඒකක බාරයක් සමන්විතා පාර්ශ්ව තුන සඳහන් කරන්න ඒකක බාරයක් සමන්විතන පාර්ශ්ව තුන මෙන්න මේ ඒකක සියල්ල බාර ගන්න කට්ටියනවනේ. ආ ඒගොල්ලන්ට අපි කියනවා ඒකක බාර කරුවන්. පළවෙනි පාර්ශ්වය තමයි ඒකක බාර කරුවා. දෙවෙනි පාර්ශ්වය තමයි මම කියවන මේ ආයතන කළමනාකරණය කිරීම කරන්නේ වෘත්තිය කළමනාකරුවෝ කියලා. ආ එහෙනම් වෘත්තිය කළමනාකරුවන් ඉන්නවා. නැත්නම් අපි කියනවා අරමුදල් කළමනාකරණ සමාගම් කියලා. අරමුදල් කළමනාකරණ සමාගම් ඉන්නවා දෙවෙනි පාර්ශ්වයේ වශයෙන්. තුන්වෙනියට මේ වගේ ඒකක මිලදී ගන්න කට්ටිය ඉන්නවනේ. අරමුදේ රුපියල් 1000ක ආයතනයක් කරන්නේ නැහැ. මේක 100 කොටස් වලට බෙදනවා. අන්න ඒක 100ක් මිලදී ගන්න කට්ටිය. ඒගොල්ලන්ට අපි කියනවා ඒකක හිමියන් හෙවත් ආයෝජකයන් කියලා. ඒගොල්ලන්ට කියනවා ඒකක හිමියන් හෙවත් ආයෝජකයන් කියලා. එහෙනම් කණ්ඩායම් තුනක් ඉන්නවා. ඒකක බාරකරුවන්, දැසි අරමුදල් කළමනාකරණ සමාගම්, ඊළඟට ඒකක හිමියන් හෙවත් ආයෝජකයෝ කියන කණ්ඩායම් තුන මේක ඇතුළේ ඉන්නවා. රයිට් ලියාගමු එහෙනම් පළවෙනි එක ඒකක බාරකරු. දෙක අරමුදල් කල්පනාකරන සමාගම් තුන ඒකක හිමියන් හෙවත් ආයෝජකයින් ප්‍රශ්න 44
ප්‍රශ්නක 44යි. ඒකක බාරවල ආයතනයෙන් ලැබෙන ප්‍රතිලාභ දෙකක් සඳහන් කරන්න. ඒකක බාරවල ආයතනයෙන් ලැබෙන ප්‍රතිලාභ දෙකක් සඳහන් කරන්න. පුතේ මම කිව්වා ඔයාට මේ ආයෝජනය සිදු කරන්නේ එකම ශේෂ්ත්‍රයක නෙවෙයි. විවිධාංගීකරණය වූ ආයතන ශේෂ්ත්‍රයන් වල. මේ නේද? විවිධාංගීකරණය වූ ආයතන ශේෂ්ත්‍රයන් වල. ඒතර විවිධාංගීකරණ ආයතන ශේෂ්ත්‍රයන් වල ආයතනය කරාම එක ෆීල්ඩ් එකක් ලොස්ට්‍රෝක් ප්‍රශ්නයක් නැහැ. අනිත් ෆීල්ඩ් එකෙන් අපිට ලාභයක් අත්පත් කරගන්න පුළුවන්. සාපේ ආයතනයක් සමක් සරලන ප්‍රතිලාභයක් අත්පත් කරගන්න පුළුවන්. අපි එක ශේෂ්ත්‍රයක් ලොස්ට්‍රෝක් අනිත් ශේෂ්ත්‍රයෙන් අපිට ඒක එනවා. නේද? ඒ වගේම තමයි මේ දැන් අපි හිතන්නකෝ ඔයා හිතන්නකෝ මෙහෙම දැන් අපි තනියෙන් ආයතනයක් කරන්න ගියා කියන්නේ අපි තනියෙන් ආයෝජනයක් කරන්න ගියොත් එම අපේ දැනුමේ ප්‍රමාණයට අපේ බුද්ධිමත්තමට තමයි අපි ආයෝජනය සිදු කරන්නේ. නමුත් අපි මෙතන ආයෝජනය කරන්නේ අපි ආයෝජන මුදල දැම්මට ආයෝජනීය මෙහෙයවීමේ ක්‍රියාවලිය කරන්න ඕනේ. වෘත්තීය කළමනාකරුවෝ. ඒ නිසා වෘත්තීය කළමනාකරුවන් වෘත්තිකෙන් වශයෙන් මේ ආයෝජන ක්‍රියාවලිය සිදු කරනකොට අපිට ලැබෙන වාසිය අපිට ලැබෙන chance එකක් තමයි මොකද්ද? අර මුදල් වල ආයෝජනය සුරක්ෂිත වෙනවා. ඇයි ඔවුන්ගේ දැනුම පාවිච්චි කරලා ඔවුන් ආයෝජනය අපේ ආයෝජනය දාන්නේ ඉතාම අවදානම් සහගත නොවන ආයෝජන මාර්ගවල රයිට් එන ලියන පළවෙනි එක විවිධාංගීකරණය වූ ආයෝජනවල විවිධාංගීකරණය වූ ආයෝජනවල අරමුදල් යෙදවීම නිසා විවිධාංගීකරණය වූ ආයෝජනවල අරමුදල් යෙදවීම නිසා අවදානම අඩුවීම විවිධාංගීකරණය වූ ආයෝජනවල අරමුදල් යෙදවීම නිසා අවදානම අඩුවීම දෙක ආයෝජන කළමනාකරණය සඳහා ආයෝජන කළමනාකරණය සඳහා වෘත්තීය කළමනාකරුවන්ගේ ආයෝජන කළමනාකරණය සඳහා වෘත්තීය කළමනාකරුවන්ගේ සහාය ලබාගත හැකි වීම ආයෝජන කළමනාකරණය කිරීම සඳහා වෘත්තීය කළමනාකරුවන්ගේ සහාය ලබාගත හැකි වීම right ප්‍රශ්න 45 30 පෙළක් සහ 30 පෙළක් මූල්‍ය උපකරණ වෙළඳාමේදී වෙළඳපළ අතරමැදියන් ලෙස මොවුන් කටයුතු කරයි මොන ප්‍රශ්නක 45 30 පෙළක් සහ මූල්‍ය උපකරණ වෙළඳාමේදී වෙළඳපළ අතරමැදියන් ලෙස මොවුන් කටයුතු කරයි සාමාන්‍ය මේ මෙතන අපි කතා කරන්නේ මේ මේ 30 පෙළක් කියන එක පොඩි නොගැලපීමක් තියෙනවා හරි එතකොට මෙතනදී අපි චුට්ටක් මේක හදා ගන්න වෙනවා චුට්ටක් ඉන්න ඒක පොඩක් පොඩි ගැටලුවක් තියෙනවා ගැටලුව මම හරියට බල්ල ගියා නම් ඒක පොඩක් හදා ගන්න වෙනවා හරි ඔයා ලියා ගන්න ටියුට් එක ළඟ නැතත් මොකද හේතුව ඒතකොට වාට් ටියුට් එක හම්බුනාම හදා ගන්න පුළුවන් right හරි ප්‍රශ්නයක් නැහැ මේ තුන ගැන ඉස්සරහට විස්තරයක් තියෙන නිසා ගැටලුවක් නැහැ හරි ලියා ගන්නකො 1 2 1 2 3 කියලා දාන්න ඕනේ නැහැ ක්‍රමාද දා ලියා ගන්න මොකද එක ප්‍රශ්නෙට ක්‍රමාද දා තියෙන නිසා 45 වෙළඳපළ අතරමැදියන් වෙළඳපළ අතරමැදියන් ඒකල ගැන වෙනම සාකච්ඡාවක් ඊළඟට තියෙනවා වෙළඳපළ අතරමැදියන් කමා ප්‍රාරක්ෂකින් පුතේ පොඩකින් ඒ කියන්නේ වෙළඳපළ අතරමැදියන් කියන එක කපන්නකෝ ඉරකි මොකද ඒගොල්ලන්ට අපි කියන්නේ මේ තුන් දෙනාටම අපි කියන්නේ වෙළඳපළ අතරමැදියෝ කියලා වෙළඳපළ අතරමැදියන් කියන එක කපන්න ඉරකි ප්‍රාරක්ෂකින් කමා ආයෝජන කළමනාකරුවන් ප්‍රාරක්ෂකින් කමා ආයෝජන කළමනාකරුවන් කමා ආන්තික සැපයුම් කරුවන් ආන්තික සැපයුම් කරුවන් ඒ හැම කෙනාගෙනම ඉස්සරහට අපි
සාකච්ඡා කරනවා මේ කියුට් එකේ මෙතන ඉඳන් ඉස්සරහට ඒගොල්ලෝ ගැන සාකච්ඡාවක් කියනවා හරි right දැන් අර ඊයේ මම කොටස් ප්‍රාරක්ෂණය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කරා එතකොට දරුවෙක් මැසේජ් එකක් දාලා තිබස කොටස් ප්‍රාරක්ෂණය පිළිබඳව නෝට් එකක් දෙන්න කියලා නමුත් මම ඒ නෝට් එක නොදී ඉස්සරහට ගියා ඒ දරුවට නෝට් එක අවශ්‍ය නම් මම කිව්වා මට දාන්න පෞද්ගලික මැසේජ් එකක් මම වොයිස් රෙකෝඩ් එකක් වාරේ වන්නම් කියලා මම ඉවලේ ඒක නොකිය ඉස්සරහට ගියපු හේතුව තමයි මෙන්න මේක ඉස්සරහ කොටස් ප්‍රාරක්ෂණය පිළිබඳව නෝට් එකක් කියන නිසා තමයි මම කොටස් ප්‍රාරක්ෂණය ගැන ඉවලේ නෝට් එකක් දුන්නේ නැත්තේ පුතේ 46 වෙනි ප්‍රශ්නේ කියන්නේ සමාගමක් මහජනයාට කරනු ලබන සුරැකුම් විකුණු නිකුතුවදී නියමිත කාලය තුළ සැලසුම් කළ අරමුදල් ප්‍රමාණය සපයාගත නොහැකි වූ විට ආයෝජකයින් විසින් මිලදී නොගෙන ඉතිරි වූ සුරැකුම් මිලදී ගැනීමට කිනිස ගන්නා ආයතන දැන් ගිය මගේ ඇහුවනේ කොටස් ප්‍රාරක්ෂණය කියන්නේ මොකක්ද ප්‍රාරක්ෂණය පිළිබඳ නෝට් එකක් දෙන්න කියලා කිව්වොත් අන්න දැන් දෙනවා ප්‍රාරක්ෂණය පිළිබඳ නෝට් එක හරි මම ඊයේ කිව්වා කිසියම් සමාගමක් කොටස් වෙන දවලට කොටස් පිකුත් කළා උපයන්න අපේක්ෂා කරන ප්‍රාර්ථනීය 1000ක් කියලා හිතන්න කියන හැබැයි මේගොල්ලන්ගේ ආයතන විසින් මේගොල්ලන්ගේ මිලදී ගන්න කොටස් ප්‍රමාණය කොටස් 800ක රුපියල් 800ක කොටස් ප්‍රමාණය මිලදී අරන් තියෙනවා හැබැයි සමාගම ආරම්භ කරන්න අවම වශයෙන් අවශ්‍ය ප්‍රාර්ථනීය 1000ක් දැන් 800 පටන් ගන්න බෑනේ අවම ප්‍රාර්ථනීය 1000ක් ඕන නම් 800 කොහොමද ව්‍යාපාරේ පටන් ගන්න 800 ව්‍යාපාරේ පටන් ගන්න බෑ එහෙනම් අවම ප්‍රාර්ථනීය 1000ක් අවශ්‍ය නම් 1000ක් අවශ්‍යයි අපිට 800 පටන් ගන්න බෑ ඉතුරු 200 උපයා ගැනීම සඳහා තමයි මෙන්න මේ කොටස් ප්‍රාරක්ෂණ සමාගම් ඉදිරිපත් වෙන්නේ ආරක්ෂණ සමාගම් ඉදිරිපත් කරනවා ඉතුරු කොටස් ටික මිලදී ගන්න ආරක්ෂණ සමාගම් මොකද කරන්නේ දිවිස ගන්නවා මේ සමාගමක් එක්ක ඒ කොටස් වලට අවශ්‍ය ඒ කොටස් ටික මිලදී අරගෙන ඒකට අවශ්‍ය මුදල් දෙවන්න හරි එතකොට ඒ එවැනි සමාගම් හඳුන්වනවා ආරක්ෂණ සමාගම් නැත්නම් සමාගමක කොටස් වලට බලලා දැම්මා කියලා ඔක්කොම හැම සමාගමක කොටස් ඔක්කොම විකිලා ඉවර වෙන්නේ නැහැ ඉතුරු වෙන කොටස් ඉතුරු වෙන සමාගමක් තියෙනවා අන්න එවැනි සමාගම් වල කොටස් මිලදී ගැනීම ක්‍රියාවලිය සිදු කරන්නේ මෙන්න මේ කොටස් ප්‍රාරක්ෂණ සමාගම් එක ගිවිස ගන්නවා ගිවිසගෙන කොටස් ඒගොල්ලන්ට අලෙවි කිරීම සිදු කරනවා එතකොට 46 වෙනි ප්‍රශ්නයේ ප්‍රශ්නෙට උත්තරේ වශයෙන් ලියා ගන්න ප්‍රාරක්ෂකයන් කියලා ප්‍රාරක්ෂකයන් දැන් උන කොටස් ප්‍රාරක්ෂණය කියන්නේ මොකක්ද කියලා දන්නවා ප්‍රාරක්ෂකයෝ කියන්නේ කවුද කියලා දන්නවා ප්‍රාරක්ෂකයන් महाजनयाट करुणलबन सुरकुम निकुतुएदी एसदा विविध सेवा सपेन आयतन एसदा विविध सेवा सपेन आयतन महाजनयाट सिधु करुणलबन कोडास अलविक्रीमेदी एसदा विविध सेवावान सपेन आयतन सामान्य क्रियात्मक वेनवा दैन उदाहरणयक गत्तोत एहेम मे महाजनयाट निकुत करन सुरकुम पत अलविक्रीमा एकन दैन सुरकुम पत अई मे महाजनयाट केन वचने मेतर पाविच्चि कला थियेन සාමාන්‍ය පුතේ කොටස් සාමාන්‍යයෙන් කොටස් ටනේ අපි ගමු සාමාන්‍යයෙන් මහ බැංකුව තමන්ගේ සුරකුම්පත් අලෙවි කරනකොට අලෙවි කරන්නේ මහජනයාට නෙමෙයි නේ ඔබ ඊයේ ඉගෙන ගත්තා ඒ අලෙවි කිරීම සිදු කරන්නේ කවුද ප්‍රාථමික ගැනුම්කරුවාට තමයි ඔවුන්ගේ මේ අලෙවි කිරීම සිදු කරන්නේ ඒතර ප්‍රාථමික ගැනුම්කරුවා මොකක්ද කරන්නේ ප්‍රාථමික ගැනුම්කරුවා තමයි මේක මිලදී අරගෙන පාඩ විකුණන්නේ මහජනයාට විකිණීමේ ක්‍රියාවලිය කරන්නේ ප්‍රාථමික ගැනුම්කරුවා එතකොට එහෙනම් අර මහජනයාට මේක අලෙවි කරනකොට ඒ මහජනයාට අලෙවි කරනු ලබන සුරකුම් පත් විකුණුවකදී ඒ සදා විවිධ සේවා සපයන ආයතන අපි හඳුන්වනවා සාමාන්‍යයෙන් ඒ ඒ ආයෝජන කළමනාකරුවන් කියලා අපි මේගොල්ලන් හඳුන්වනවා මොකද හේතුව මෙන්න මේකයි දැන් ඔබ කලින් අහුව එක දවසක් මට මතකයි එතකොට සර් මේ කොටස් මිලදී ගන්නේ sorry මහ බැංකුවේ සුරකුම් පත් මිලදී ගන්නේ වාණිජ බැංකුව විතරක්ද තව කට්ටිය මිලදී ගන්නව නේද ඔව් තව කට්ටිය මිලදී ගන්න දැන් perpetual treasuries දැන් මේ මහ බැංකුව බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් කතා කරන ආයතනය. ඒතර ඒගොල්ලෝ මේ රටේ වාණිජ බැංකුවක් නෙමෙයි. අන්න ඒගොල්ලෝ මිලදී ගන්නවා. ඒතර මේවා මිලදී අරගත්තා ඉතින් මේක මහජනයාට අලෙවි කරන්න එපේ. මහජනයාට අලෙවි කරන්න යනකොට පුතේ මහජනයාට ලොකු දැනුමක් නැහැ මේ භාණ්ඩාගාර බිල්පත් කියන්නේ මොනවද බැඳුම් කර කියන්නේ මොනවද? දැන් ඔබ අහන්න පොකාගෙන හරි ඔබ කාගෙන් හරි අහන්න බැඳුම් කරයක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. ගොඩක් කට්ටිය දන්නේ නැහැ. දේශපාලන හේතු පැත්තකින් කියන්න ඔය පහුගිය දවස්වල බැඳුම් කර වංචාව කියලා ඇටම් කට්ටිය කතා කරනකොට මම ඒ කට්ටියකින් අහපු ප්‍රශ්නේ තමයි බැඳුම් කරයක් කියන කුමක්ද? එච්චරයි. බැඳුම් කරයක් කියන කුමක්ද? දන්නේ නැහැ.
හරි හැබැයි බැඳුම් කර වංචාවක එකක් ගැන කතා කරනවා බැඳුම් කරයක් ගැන කොහොමද කියලා දන්නේ නැති ගොඩක් කට්ටිය ඒකෝ මේව මහජනතාව දන්නේ නැහෙනේ මහජනතාවට එහෙනම් මේ ගැන කියලා දෙන්නේ නැහැ මේ ගැන මහජනතාවට කියලා දෙන්න මහජනතාවට මේ ගැන දැනුමක් ලබා දෙන්න යම්සි කණ්ඩායමක් අවශ්‍යයි එතකොට තමයි මහජනතාව මේව මිලදී ගන්න නැත්නම් මහජනතාව මේව මිලදී ගන්නෑ නේ ඒ බම්ම දැන් දැන් මම නොදන්නේ ගන්න දැන් මේ සුරකොම් පතක් වශයෙන් අපිට හම්බෙන්නේ කොලයක් මේ ඈ මම ලක්ෂ 10ක් දාලා කොල ගෑල්ලක් අතර දෙන්න හරි ප්‍රශ්නයක් තියෙනවා නේ අකු ලක්ෂ 10ක් මං ආජනේ කළා මට හම්බුනේ මේ සහතිකයක් මේ කාඩ්බෝඩ් කැල්ලද ලක්ෂ 10යි අන්න මේක ආයෝජනය කරගන්න ජනතාව දැනුවත් කළ යුතුයි ඒ ජනතාව දැනුවත් කිරීමේ කාර්යයේ නිරතවන කට්ටියට අපි කියනවා ආයෝජන කළමනාකරුවන් කියලා එහෙනම් ලියාගන්න 47 වෙනි ප්‍රශ්න උත්තරේ ආයෝජන කළමනාකරුවන් ආයෝජන කළමනාකරුවන් 48 ප්‍රාරක්ෂණ ආයතනයක් සපයන සේවා හතරක් සඳහන් කරා ආරක්ෂණ ආයතනයක් සපයන සේවා හතරක්. රයිට් පළවෙනි එක සමාගම්වල නිකුතුව පිළිබඳ ආයෝජන ඉල්ලුම් පත්‍රම අර ගැනීම දෙක උතේ චූටි වරදක් තියෙනවා ඒ වරද හදා ගන්න ටියුට් එක ළඟ තියෙනවා නම් ඔය 48 වෙනි ප්‍රශ්නෙට එන්න ඕන ප්‍රාරක්ෂණ ආයතන සපයන සේවා හතරක් සදාහන් කරන්න කියලා නෙවෙයි. ඒ ප්‍රශ්නේ හැදෙන්න ඕන ආයෝජන කළමනාකරුවන් කියලා. ආයෝජන කළමනාකරුවන් සපයන සේවා හතරක් සදාහන් කරන්න. එහෙම හදා ගන්න ප්‍රශ්නේ ආයෝජන කළමනාකරුවන් සපයන සේවා හතරක් සදාහන් කරන්න කියලා ප්‍රශ්නේ හදා ගන්න. හරි. ආයෝජන කළමනාකරුවන් සපයන සේවා හතරක් සදාහන් කරන්න කියලා ප්‍රශ්නේ හැදෙන්න ඕන. සුටක එක හදා ගන්න. පොතේ පොඩි වරදක් තියෙනවා ප්‍රශ්නේ. හරි. හරි. දෙවනි එක ආයතන ඉල්ලුම් පත්‍ර බාර ගැනීම. ආයෝජන ඉල්ලුම් පත්‍ර බාර ගැනීම. ඉලක ආයෝජකින්ට සුරකුම් බෙදා දීම. ආයෝජකින්ට සුරකුම් බෙදා දීම. තුන නිකුතුව පිළිබඳ මුදල් කළමනාකරණය හතරවෙනි එක ප්‍රචාරණ කටයුතු කමන්න එක දාගන්න ප්‍රචාරණ කටයුතු රයිට් 49 වෙනි ප්‍රශ්නේ වෙළඳපොළ ආයතන ගනුදෙනුකරුවන්ට ලබා දී ඇති වෙළඳ ණය අය කිරීම සහ ණය මිලදී ගැනීම සිදු කරනු ලබන ආයතන ඕක පොඩ්ඩක් අහගන්න ඕන වෙළඳ දැන් ඔක බලුවා මේ අපට අමුතුයි වගේ නේ මොකද්ද වෙළඳ ආයතන ගනුදෙනුකරුවන්ට ලබා දී ඇති වෙළඳ ණය අය කිරීම සහ ණය මිලදී ගැනීම සිදු කරනු ලබන ආයතන ණය මිලදී ගැනීම සිදු කරනු ලබන ආයතන හරි මේ ආයතන හඳුන්වන නමක් තියෙනවා බොහොම ජනප්‍රිය නමක් සාත්‍ය කරන ආයතන කියලා සාත්‍ය කරන ආයතන දැන් උදාහරණයකට ඔයා හිතන්න ඔයාගේ ව්‍යාපාරයක් තියෙනවා ඒ ව්‍යාපාරයේ තියෙනවා වෙළඳ ණය 1000 හරිද වෙළඳ ණය 1000 දැන් මේ වෙළඳ ණය 1000 ඔයාට පියව ගන්න ඕන හැබැයි මේ ණය ගැතියෝ හම්බ වෙලා ණය පියවා ගැනීමේ ක්‍රියාවලිය ඔයාට කරන්න බෑ ඔයා මොකද කරන්නේ යනවා සාධ්‍ය කරන ආයතනයකට යනවා නැත්තම් මේ ආයතන වලට තවත් නමක් කියනවා ඒ තමයි ආන්තික සැපයුම් කරුවන් තව නමක් තමයි මොකද්ද ආන්තික සැපයුම් කරුවන්
ආන්තික සැපයුම් කරුවා තවරමක් පාවිච්චි කරන්න පුළුවන් ඒ නම තමයි මොකද්ද ආන්තික සැපයුම් කරුවුගෙන් නම් තවත් තියෙනවා රයිට් එතකොට මෙන්න මේ ආන්තික සැපයුම් කරුවෝ හම්බ වෙන්නේ යනවා ඔයා ඔයා ආන්තික සැපයුම් කරුවෙට එහෙම නැත්නම් සාධ්‍ය කරන ආයතනයකට කියනවා මට මේ ණය ටික එකතු කරලා දෙන්න ඒකම මේ ණය එකතු කිරීමේ වක්‍යම් බාර ගන්නවා ඒ වගේම තමයි ඒ වගේම දැන් ඔය රිකවරි කියලා කියන්නේ නේ රිකවර කරගන්න එක ණය රිකවර කරගන්න අපිට බැරි නම් අපිට බැරි නම් ණය නෙමෙත් එකතු කරගන්න ඒ විදිහින් අපිට පුළුවන් වෙනත් ආයතනයක් පාවිච්චි කරන්න ඊළඟ තවත් වැඩක් මේගොල්ලෝ කරනවා මේගොල්ලෝ ණය කරුවෝ ණය හිමිය ණය ගැතියන් මිලදී ගන්නවා ඒ කියන්නේ ඔයාට සල්ලි දීලා ඔයාගේ ණය ඒගොල්ලෝ මිලදී ගන්නවා ඔයාට සල්ලි දීලා ඔයාගේ ණය ඒගොල්ලෝ මිලදී අරගෙන ඉවරලා ඒගොල්ලෝ මොකද කරන්නේ අර ණය අත්පත් කරගැනීමේ ක්‍රියාවලිය ඒගොල්ලෝ ණය එකතු කරගැනීමේ ක්‍රියාවලිය නේද කරනවා එතකොට මේගොල්ලෝ හඳුන්වනවා තමයි ආන්තික සැපයුම් කරුවන් එහෙම නැත්නම් සාධ්‍ය කරන ආයතන රයිට් ලියා ගන්න 49 වෙනි ප්‍රශ්න උත්තරය සාධ්‍ය කරන ආයතන සාධ්‍ය කරන ආයතන පනස්සේ ප්‍රශ්නේ සාධ්‍ය කරන ආයතන මේකත් තියාගන්නේ ආන්තික සැපයුම් කරුවන් මම මතක විදිහට ඒකේ ටියුට් එකේ සාධ්‍ය කරන ආයතන කියලා කියනවා ආන්තික සැපයුම් කරුවන් කියන නමක් තියාගන්න ඇලිරක් ගහලා ලියා ගන්න ආන්තික සැපයුම් කරුවන් පනස්සේ ප්‍රශ්නේ මේ විස්තරය කියවගෙන යනකොටම තේරෙනවා මේ කවුරු ගැනද කියන්නේ කියලා නව ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර සඳහා ප්‍රාප්තන අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් කටයුතු කරන ආයතන විශේෂයකි කවුද කවුද ව්‍යවසාය ප්‍රාප්තන සමාගම ව්‍යවසාය ප්‍රාප්තන සමාගම ව්‍යවසාය ප්‍රාප්තන සමාගම රයිට් ව්‍යවසාය ප්‍රාප්තන සමාගම් ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ ඒකම තමයි ව්‍යවසාය ප්‍රාප්තන සමාගම් සපේන ව්‍යවසාය ප්‍රාප්තන සමාගම් අරමුදල් සපේන ව්‍යාපාර කටයුතු හතරක් සඳහන් කරන්න හතරක් ලියන්න පළවෙනි එක නව ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා නව ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා දෙක පවත්නා ව්‍යාපාර ව්‍යාප්ත කිරීම සඳහා දෙවැනි එක පවත්නා ව්‍යාපාර ව්‍යාප්ත කිරීම සඳහා පවත්නා ව්‍යාපාර ව්‍යාප්ත කිරීම සඳහා තුන ව්‍යාපාර පවරා ගැනීම සඳහා ව්‍යාපාර පවරා ගැනීම සඳහා ව්‍යාපාර පවරා ගැනීම සඳහා හතර ව්‍යාපාර මිලදී ගැනීම සඳහා හතර ව්‍යාපාර මිලදී ගැනීම සඳහා ව්‍යාපාර මිලදී ගැනීම සඳහා රයිට් ප්‍රශ්න අංක 50 52 මෙතන ඉඳන් සම්පූර්ණයෙන්ම මාතෘකාව සම්පූර්ණයෙන් වෙන පැත්තකට හැරෙනවා ඊළඟ මෙතන ඉඳන් ඔයගලට තියෙනවා මහා බැංකුව පිළිබඳ කතාවක් හරි සහ අනිකුත් බැංකු පිළිබඳ කතාවක්. එතකොට මෙන්න මෙතනින් එහාට කතාව සම්පූර්ණයෙන් වීදෙන්නේ මහා බැංකු පිළිබඳ කතාවට. ඒ කියන්නේ අපි මහා බැංකුව පිළිබඳව තමයි මෙතනින් එහාට කතා කරන්න යන්නේ. මහා බැංකුව පිළිබඳව තමයි මෙතනින් එහාට කතා කරන්න යන්නේ. හරි. එහෙනම් අපි බලමු මහා බැංකුව පිළිබඳව තියෙන කතාව මොකක්ද කියන්නේ. 52 වෙනි ප්‍රශ්නේ. ශ්‍රී ලංකා මහා බැංකුවේ ප්‍රධාන අරමුණු දෙකක් සඳහන් කරන්න. මම දන්නේ අපි 3 වෙනි මාතෘකාව ඉගෙන ගන්නකොට තුන්වෙනි මාතෘකාව ඉගෙන ගන්නකොටත් මහා බැංකුව ගැන පොඩ්ඩක් කතා කරමු නේද මහා බැංකුව ඔබ දන්නවනේ දැන් ඔබ දන්නවා මේ රජයේ බැංකුව මහා බැංකුවනේ රජය වෙනුවෙන් කටයුතු කරන්නේ ඒකර අපි තුන්වෙනි මාතෘකාවේදී කිව්වා රජයේ ප්‍රතිපත්ති ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදුවා නේ පළවෙනි එක තමයි ෆිස්කල් ප්‍රතිපත්තිය අනිත් එක මූල්‍ය ප්‍රතිපත්තිය ෆිස්කල් ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය වශයෙන් කොටස් දෙකකට බෙදුවා එන රටේ ෆිස්කල් ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය කියන ප්‍රතිපත්ති දෙක ක්‍රියාත්මක කරන බන්නේ කවුරුන් විසින්ද රජය වෙනුවෙන් මහා බැංකුව විසින් එන ෆිස්කල් ප්‍රතිපත්තියේ මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රධාන කාරණා ටික ඉටු කර ගැනීම සඳහා මහා බැංකුව කටයුතු කරන්න එපා එන මහා බැංකුවේ ප්‍රධාන අරමුණ දෙක තමයි පළවෙනි අරමුණ තමයි ආර්ථික හා මිල ස්ථායීතාව පවත්වාගෙන යාම ආර්ථික හා මිල ස්ථායීතාව පවත්වාගෙන යාම प्रधान मरबल आर्थिक स्थायित्व मिल स्थायित्व
ආර්ථික ස්ථයිතාව කියන්නේ මොකද්ද මිල ස්ථයිතාව කියන්නේ මොකද්ද කියන එක මම කතා කරා තුන්වෙනි මාතෘකාවෙන් ඊළඟට මේගොල්ලන්ගේ අනිත් අරමුණ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ අරමුණ දැන් ෆිස්කල් ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණ ඕකනේ රාජ්‍ය ආලයම සාරියදම පිළිබඳ කතාවනේ නේ එතකොට එහෙනම් මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණ මොකක්ද මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණ තමයි මූල්‍ය ක්‍රමයේ ස්ථයිතාව මූල්‍ය ක්‍රමයේ ස්ථයිතාව නැත්නම් මූල්‍ය ක්‍රමයේ ස්ථයිතාව පවත්වාගෙන යනවා එහෙනම් මහා බැංකුවේ ප්‍රධාන අරමුණු දෙක වෙන්නේ කුටේ එකක් ආර්ථික හා මිල ස්ථයිතාව පවත්වාගෙන යාම දෙවැනි එක තමයි මූල්‍ය ක්‍රමයේ ස්ථයිතාව පවත්වාගෙන යාම මේ තමයි මහා බැංකුවේ ප්‍රධාන අරමුණු දෙක මේ අතරතුර මහා බැංකුවේ කාර්යයන් තියෙනවා මහා බැංකුව තවත් ඉටු කර ගන්න බලාපොරොත්තු වෙන මහා බැංකුව ඉටු කර ගන්න බලාපොරොත්තු තවත් අරමුණු තියෙනවා මහා බැංකුවේ කාර්යයන් වල මහා බැංකුව ක්‍රියාත්මක කරන නියෝජිත කාර්යයන් තියෙනවා හරි ඒ වගේන ඉස්සරහට වෙනම කතා කරමු රයිට් කියන්නේ නම් උත්තර දෙක පළවෙනි එක ආර්ථික හා මිල ස්ථයිතාව පවත්වාගෙන යාම ආර්ථික හා මිල ස්ථයිතාව පවත්වාගෙන යාම පළවෙනි එක දෙවැනි එක මූල්‍ය ක්‍රමයේ ස්ථයිතාව පවත්වාගෙන යාම දෙවැනි එක මූල්‍ය ක්‍රමයේ ස්ථයිතාව පවත්වාගෙන යාම පළවෙනි එක ආර්ථික හා මිල ස්ථයිතාව පවත්වාගෙන යාම දෙවැනි එක මූල්‍ය ක්‍රමයේ ස්ථයිතාව පවත්වාගෙන යාම පුතේ දැන් ප්‍රශ්න අංක 53 ඔය දෙක තමයි ප්‍රශ්න අංක 53 තියෙන්නේ 53 කියනවා දේශීය මුදලයේ ස්ථාවරව පවත්වා ගැනීම හෙවත් සුරක්ෂිත කිරීම අපි කියනවා ආර්ථික හා මිල ස්ථයිතාව කියලා 53 ලියා ගන්න උත්තරය ආර්ථික හා මිල ස්ථයිතාව 53 උත්තරය දා ගන්න ආර්ථික හා මිල ස්ථයිතාව වෙනි ප්‍රශ්නෙට උත්තරය වශයෙන් ලියා ගන්න මූල්‍ය ප්‍රමේය ස්ථයිතාව ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව මූල්‍ය ක්‍රමයේ ස්ථයිතාව ආර්ථික ඔරොත්තු දීමේ හැකියාවට අපි කියනවා මූල්‍ය ක්‍රමයේ ස්ථයිතාව 54 55 වෙනි ප්‍රශ්නේ මහා බැංකුවේ ප්‍රධාන කාර්යයන් හතරක් සඳහන් කරන්න ලියන්න පළවෙනි එක මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීම මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීම පළවෙනි එක මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීම දෙක විනිමය අනුපාතික ප්‍රතිපත්තිය මෙහෙයවීම විනිමය අනුපාතික ප්‍රතිපත්තිය මෙහෙයවීම විනිමය අනුපාතික ප්‍රතිපත්තිය මෙහෙයවීම දෙක තුන ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත කළමනාකරණය ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත කළමනාකරණය ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත කළමනාකරණය තුන්වෙනි එක හතර ව්‍යවහාර මුදල් නිකුත් කිරීම හා බෙදා හැරීම ව්‍යවහාර මුදල් නිකුත් කිරීම හා බෙදා හැරීම ව්‍යවහාර මුදල් නිකුත් කිරීම හා බෙදා හැරීම රයිට් 56 වෙනි ප්‍රශ්නේ 56 වෙනි ප්‍රශ්නේ මහා බැංකුවේ නියෝජිත කාර්යයන් හතරක් සඳහන් කරන්න. මහා බැංකුවේ නියෝජිත කාර්ය අර ප්‍රධාන කාර්යයන් මේව නියෝජිත කාර්යයන් රජය වෙනුවෙන් නියෝජිතයෙකු වශයෙන් කටයුතු කරන කාර්ය. මේක නියෝජිත කාර්යය. නියෝජිතයෙක් කියන්නේ වෙන කාගේ හරි කෙනෙක් වෙන්න බෑ. වෙන කවුරු හරි කෙනෙක් වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්ට කියනවා නියෝජිතයෙක් කියලා. එහෙනම් මහා බැංකුව කවුරු වෙනුවෙන්ද පෙනී සිටින්නේ? මහා බැංකුව පෙනී සිටින මේ රටේ රජය වෙනුවෙන්. රජය වෙනුවෙන් පෙනී සිටිනවා. රජයේ බැංකුව මහා බැංකුවනේ. රජයේ බැංකුව තමයි මහා බැංකුව. රජය වෙනුවෙන් යා පෙනීස්ලා ඉටු කරන කාර්යයන් වලට අපි කියනවා නියෝජිත කාර්යයන්. රජය කළ යුතු නමුත් රජය කරන්නේ නැති රජය වෙනුවෙන් මහා බැංකුව කරන කාර්යයන් තමයි නියෝජිත කාර්යයන් කියලා අපි හඳුන්වන්නේ. රයිට්. පළවෙනි එක රාජ්‍ය ණය කළමනාකරණය. එක රාජ්‍ය ණය කළමනාකරණය. පළවෙනි එක රාජ්‍ය ණය කළමනාකරණය.
देखा विदेश विनिमय पालनीय विदेश विनिमय पालनीय सेवक अर्थसाधक अरमुदल कलमनाकरणीय सेवक अर्थसाधक अरमुदल कलमनाकरणीय सेवक अर्थसाधक अरमुदल कलमनाकरणीय सेवक अर्थसाधक अरमुदल कलमनाकरणीय हतरे කුඩා පරිමාණයේ මූල්‍යකරණ වැඩසටහන් සඳහා කුඩා පරිමාණයේ මූල්‍යකරණ වැඩසටහන් සඳහා ග්‍රාමීය ණය යෝජනා ක්‍රම පිළිබඳ ග්‍රාමීය ණය යෝජනා ක්‍රම පිළිබඳ මූලික ආයතන ලෙස කටයුතු කිරීම ग्रामीण आयोजना क्रम पिलिबंद मूलिक आयतन कटी प्रश्नांक प्रश्नांक පරිගණක භාවිතා කරමින් බැංකු අතර සිදුවන ගනුදෙනු පියවීම සඳහා භාවිතා කරන ලබන ක්‍රමය ඒකට කියනවා ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය 57 වෙනි ප්‍රශ්න ලියා ගන්න 57 වෙනි ප්‍රශ්න ලියා ගන්න ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය කෙටි නම තමයි ස්ක්‍රිප්ට්ස් स्टेप्स के नाम है ए स्टेप्स है देने श्रीलंका श्रीलंका बैंक पेमेंट पीएस एसएलआईपीएस एसएलआईपीएस स्टेप्स श्रीलंका बैंक पेमेंट श्रीलंका श्रीलंका इंटर पेमेंट सिस्टम श्रीलंका इंटर पेमेंट सिस्टम के लिए तमाई मे स्लिप्स के लिए आधा हासन श्रीलंका इंटर पेमेंट सिस्टम एक क्रिटिकल स्लिप्स के लिए हरी राइट प्रश्नांक 58 प्रश्नांक 58 श्रीलंका महाबैंक को इसी पवत्वा के लिए लगे मेम अंतर बैंक पद्धति मेम अंतर बैंक गेवीन पद्धति श्रीलंका महाबैंक वाणिज्य बैंक वाल हाउल आयतनिया अति हाउल आयतनिया कति तिप्पला पवरा दिन लदी हरि मेक इश्वर करे कौन पना सततमय मे की हुए पना सत्य निप्रश्न तमय मां उत्तरे वशेन की हुए श्रीलंका अंतर बैंक के नियम पद्धति गया हरि स्ट्रिप्स श्रीलंका अंतर बैंक के नियम पद्धति स्ट्रिप्स के लगे पना सत्य निप्रश्न 58 වෙනි ප්‍රශ්නය තමයි මේ කියන්නේ මේ ස්ට්‍රිප්ස් කියන පද්ධතිය ස්ට්‍රිප්ස් කියන පද්ධතිය සම්පූර්ණ ID තිබේ ශ්‍රී ලංකා මහ බැංකුව. හරිද? ශ්‍රී ලංකා මහ බැංකුව මොකද කරන්නේ? මේක ශ්‍රී ලංකා මහ බැංකුවේ ID සහ වාණිජ බැංකුව එකතු වෙලා මේ ඔක්කොම එකතු වෙලා හදාගන්නව සමාගමක්. මේගොල්ලෝ තමයි මේ සමාගමේ කොටස් කරුවන් බවට පත් වෙන්නේ. හරි? කොටස් කරුවන් බවට පත් වෙන්නේ සීමිත කොටස් කරුවන් ප්‍රමාණයක් ඉන්නේ. කවුද සීමිත කොටස් කරුවන් ප්‍රමාණය? එක පැත්තකින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙන අනිත් පැත්තේ වාණිජ බැංකුවට ගින්නේ. ශ්‍රීලංකා මහ බැංකුවේ වාණිජ බැංකු ටික එකතු වෙලා මේක හදා ගන්නවා හරි මේ ආයතන අපි නමක් කියනවා මේ ආයතනය තමයි ලංකා ක්ලියරින් පෞද්ගලික සමාගම ලංකා ක්ලියරින් පෞද්ගලික සමාගම හැදෙන්නේ අන්න එහෙමයි රයිට් එහෙනම් ලියා ගන්න 58 වෙනි ප්‍රශ්න උත්තරේ සීමාසෙක ලංකා ක්ලියරින් පෞද්ගලික සමාගම सीमा सहित लंका क्लियरिंग पौद्गलिक समागम सीमा सहित लंका क्लियरिंग पौद्गलिक समागम पनास नमे सीमा सहित लंका क्लियरिंग पौद्गलिक समागम विषय इतुकरण निष्काशन सेवा तिका सदाहन करान श्रीलंका
සේවා සදහා අංකා ක්ලියරින් පෞද්ගලික සමාගම විසින් ඉටු කරන නිෂ්කාසන සේවා දෙකක් සඳහන් කරන්න. එක පළවෙනි එක චෙක්පත්තා අනකර චෙක්පත්තා අනකර හුවමාරුවහා චෙක්පත්තා අනකර හුවමාරුවහා ශුද්ධ ශේෂය ගණනය කිරීම. චෙක්පත්තාන අනකර හුවමාරුවහා ශුද්ධ ශේෂය ගණනය කිරීම. දෙවැනි කාර්යය එම ශුද්ධ ශේෂය අනිකුත් වාණිජ බැංකු වලට දැනුම් දීම. මහා බැංකුව හා අනිකුත් වාණිජ බැංකු වලට දැනුම් දීම. හැටවෙනි ප්‍රශ්න. ලංකා ක්ලියරින් පෞද්ගලික සමාගම විසින් තිප්පලක් යන සන්නම් නාමය යටතේ ගනුදෙනු සඳහා පොදු කාඩ්පත් හඳුන්වා දී ඇත. මේකලගේ සන්නම් නාමය තමයි. ලංකා පේ කියන සන්නම් නාමය. ලංකා පේ කියන සන්නම් නාමය තමයි මේගොල්ලන්ගේ සන්නම් නාමය. එතකොට මේගොල්ලෝ හඳුන්වාත් ඇති සන්නම් නාමය ලංකා පේ. රයිට්. ඔක තමයි සන්නම් නාමය. හරි. දැන් ගන්න ලංකා පේ. ලංකා පේ. ප්‍රශ්න 60ට උත්තරේ ලංකා පේ. ලංකා පේ. ප්‍රශ්න අංක 61 නවීනතම තාක්ෂණය මත පදනම් වූ ලොව පුරා මූල්‍ය වෙළඳපළවල් ආවරණය කරන සම්නිවේදන ජාලය තිප්පෙලයි මෙමගින් ජාත්‍යන්තර වශයෙන් බැංකු අතර සිදුවන මුදල් පැවරුම් පිළිබඳව කටයුතු කරයි. අපි ඒකට කියන්නේ ජගත් අන්තර්බැංකු මූල්‍ය විද්‍යුත් සම්නිවේදන ජාලය. ලියන්න ජගත් අන්තර්බැංකු මූල්‍ය විද්‍යුත් සම්නිවේදන ජාලය. ජගත් අන්තර්බැංකු මූල්‍ය විද්‍යුත් සම්නිවේදන ජාලය. ඔය ඔතනින් එහාට ඕයන් එහාට නෑ පුතා තියරි ඈ. ඔය තමයි තියරි. ජගත් අන්තර්බැංකු මූල්‍ය විද්‍යුත් සම්නිවේදන ජාලය. ශ්‍රී ලංකා මහ බැංකුව අතර වටිනාකම් අධික ගෙවීම් කාල පමාවකින් තොරව උසස් තාක්ෂණය හා ප්‍රමිතින් යොදා ගනිමින් මේ පාර පේපර් එකේ තිබ්බා යොදා ගනිමින් පියවීම සඳහා පිහිටුවා ඇති පරිගණක ගෙවීම් ක්‍රමය අපි ඒකට කියනවා තත්කාලීන දල පිවිසුම් පද්ධතිය කියලා. තත්කාලීන දල පිවිසුම් පද්ධතිය. තත්කාලීන දල පිවිසුම් පද්ධතිය 62ට. මුද්‍රණය කරන ලද සුරැකීම්පත් සහිත සහතික භාවිතය වෙනුවට සුරැකීම්පත් මිලදී ගැනීමට හෝ විකිණීමට අදාළ ගනුදෙනුවක් කිරීම සඳහා ලේඛන රහිතව භාවිතාවන ක්‍රමය. ලේඛන රහිතව භාවිතාවන ක්‍රමය ලංකා සෙකියෝ ලංකා සෙකියෝ
භාවිතාවන ක්‍රමය ලංකා සෙකිව් ය මෙය ඉරවස් කරනෝනේ නිර්ලේඛන මේක ඒක පස්සේ ඒකේ ප්‍රශ්න තව කොටසක් තියෙනවා ලංකා සෙකිව් කියලා කියලා ක්‍රමාවක් දාගන්න ප්‍රශ්නාංක 63 लेखन रही सुरकुम तेंपतु पद्धति 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 पाविचन लंका सेटल है लंका सेटल लंका सेटल पद्धति लंका सेटल पद्धति सदावन पद्धति देखले सर लंका सेटल पद्धति तत्कालीन दल पद्धति आई निर्लेखन सुरकुंत पद्धति आई කියන දෙක එකතු වුණාම අපි කියන එකට ලංකා සෙටල් කියලා ලංකා සෙටල් හැදෙන්නේ මෙන්න මේ පද්ධති දෙක එකතු වුණාම එහෙනම් 64 වෙනි ප්‍රශ්න උත්තරේ ලියා ගන්න තත්කාලීන දල පිවිසුම් පද්ධතිය තත්කාලීන දල පිවිසුම් පද්ධතියකම තත්කාලීන දල පිවිසුම් පද්ධතියකම ලේඛන රහිත සුරකුම් තැන්පතු පද්ධතිය ලේඛන රහිත සුරකුම් තැන්පතු පද්ධතිය ලංකා සෙකියු लेखन रहित लेखन रहित सुरकुम तेंपतु पद्धति ओय देखे एक तुला हम तमें है देने मुकत्त अर तत्काल लंकावे लंका सेटल है देने ओय देखे एक तुला हम हेट पहा वांगे बैंक को सपेन प्रधान सेवावा हाँ प्रधान सेवावा तित्तलक्खा नयाश्चित सेवा किरदार किनवा उत्तरेवाश्रितेवाश्रितेवाय उत्तरे ස්ථාවර තැන්පතු ස්ථාවර තැන්පතු ස්ථාවර තැන්පතු රයිට් ප්‍රශ්නක 64 චෙක්පත් මගින් ගණකුරු කිරීමේ පහසු ඇති ශේෂය මත පොලී හිමි නොවන ගිනුම් වර්ගයේ ජංගම ගිනුම් ඒවනම් ඔබ දන්නවනේ जंगम गिरो 64 जंगम गिरो 68 ඉදිරි කිරීමේ પરමාර්ථයෙන් හඳුන්වා දී ඇති කිනුම් වර්ගයක ඉදිරි කිරීමේ પરමාර්ථයෙන් හඳුන්වා දී ඇති නිකුම් තමයි ඉදිරි කිරීමේ tempatu 68 ඉදිරි කිරීමේ tempatu 69 නිශ්චිත කාලච්ඡේදයක් සඳහා නිශ්චිත මුදල් ප්‍රමාණයක් නිශ්චිත කොලියක් යටතේ තැම්පත් කිරීම අපි ඒවට කියනවා ස්ථාවර තැම්පතු ඇත්තව ජංගම ගිනුම් පවත්වාගෙන යාමෙන් ව්‍යාපාරිකයන් ලබා ගත හැකි පහසුකම් හතරක් සඳහන් කරන්න ජංගම ගිනුම් පවත්වාගෙන යාමෙන් ව්‍යාපාරිකයන් ලැබෙන පහසුකම් ජංගම ගිනුමක් ආරම්භ කරාම චෙක්පත් මගින් ගනුදෙනු කරන්න හම් වෙන්නේ එහෙනම් පළවෙනිම පහසුකම තමයි චෙක්පත් මගින් ගනුදෙනු කළ හැකි වීම ලියන්න පළවෙනි එක චෙක්පත් මගින් ගෙවීම කළ හැකි වීම චෙක්පත් මගින් ගෙවීම කළ හැකි වීම දෙක ප්‍රේෂණ පහසුකම් ලබා ගත හැකි වීම ප්‍රේෂණ පහසුකම් ලබා ගත හැකි වීම
තුනක් නිත්‍ය නියෝග මත නිත්‍ය නියෝග මත ගෙවීම කළ හැකි වීම නිත්‍ය නියෝග මත ගෙවීම කළ හැකි වීම හතර අයිරා පහසුකම් ලබා ගත හැකි වීම අයිරා පහසුකම් ලබා ගත හැකි වීම අයිරා පහසුකම් ලබා ගත හැකි වීම 71 වෙනි ප්‍රශ්නේ බැංකු ගිණුම බැංකු ජංගම ගිණුමේ ඇති ශේෂය ඉක්මවා කිසියම් නිශ්චිත මුදල් ප්‍රමාණයක් දක්වා චෙක්පත් නිකුත් කිරීමට වාණිජ බැංකුවක් ලබා දෙන අනුමැතිය අපි ඒකට කියනවා අයිරාවක් කියලා අයිරා පහසුකමක් කියලා අයිරා පහසුකමයි මේවා తాවකාලික අයිරාව හා දීර්ඝකාලීන අයිරාව වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා ඒ කියන්නේ temporary OD සහ POD permanent OD කියලා කොටස් දෙකකට බෙදෙනවා TOD POD කියන වචන දෙක සාමාන්‍යයෙන් විවාහාරයේ භාවිතා වෙනවා මේ දෙක සම්බන්ධයෙන් විවාහාරයේ TOD සහ POD කියන වචන දෙක පාවිච්චි වෙනවා එහෙනම් 71 වෙනි ප්‍රශ්න උත්තරය ගියා ගන්න අයිරා පහසුකම් කමා අයිරා පහසුකම් කමා කොට ඊට පස්සේ ඒකටම ගියා ගන්න తాවකාලික අයිරාව తాවකාලික අයිරාව తాවකාලික අයිරාව කමා ස්ථාවර අයිරාව නැත්නම් දීර්ඝකාලීන අයිරාව කියලා කියන්නේ ඕකම තමයි ස්ථාවර අයිරාව తాවකාලික අයිරාව ස්ථාවර අයිරාව తాවකාලික අයිරාව කමා ස්ථාවර අයිරාව 72 සහ 73 මුදල එවර කියන්නේ බැංකු ණය කියලා 74 බැංකු ණය 74 බැංකු ණය බැංකු ණය පුතේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා ව්‍යාපාරිකයන්ට දෙන බැංකු ණයට අපි කියනවා ව්‍යාපාරික බැංකු ණය කියලා නැත්නම් ව්‍යාපාරික ණය කියලා සාමාන්‍ය ජනතාවට යම් යම් දේවල් මිලදී ගැනීම සඳහා ලබා දෙන ණය වලට අපි කියනවා පාරිභෝගික ණය කියලා එන 75 වෙනි උත්තරේ ප්‍රශ්න උත්තරේ ලියා ගන්න ව්‍යාපාරික ණය කමා පාරිභෝගික ණය කියන ප්‍රශ්න දෙකට ව්‍යාපාරික ණය සහ බැංකු ණය කියන උත්තර දෙක ඉන්නේ ඔබට ඒ දෙක කියවලා කරන්න පුළුවන් 78 වෙනි ප්‍රශ්නෙට මම යන්නම් තිත්තල පහසුකම් ලබා ගැනීමට ජංගම විනුමක් අත්‍යවශ්‍ය වන අතර තිත්තලක් ලබා ගැනීමට ජංගම විනුමක් අත්‍යවශ්‍ය වේ අත්‍යවශ්‍ය නොවේ පුතේ අයිරා ණයක් ලබා ගන්න නම් නැත්නම් අයිරා පහසුකමක් ලබා ගන්න නම් ජංගම ගිණුමක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. මොකද ජංගම ගිණුමේ පවත්නා ශේෂයක් මා චෙක්පත් නිකුත් කරන්න ලබා දෙන අවස්ථාවක් නෙමේක. එහෙනම් ජංගම ගිණුමක් නැතුව අයිරා පහසුකමක් ලබා ගන්න බෑ. හැබැයි අර බැංකු ණයක් ලබා ගැනීම සඳහා ව්‍යාපාරික වශයෙන් අයිරා පහසුකමක් අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ ජංගම ගිණුමක් අවශ්‍ය වෙන්නෙම නෑ. ජංගම ගිණුමක් ඕනේ නෑ. ජංගම ගිණුමක් නැතුව වුණත් අපිට බැංකු ණයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් 78 වෙනි ප්‍රශ්න උත්තරේ ලියා ගන්න. අයිරා පහසුකම කමා බැංකු ණය අයිරා පහසුකම කමා බැංකු ණය වාණිජ බැංකුවක් සපයන අනිකුත් සේවාවන් හතරක් සඳහන් කරන්න පළවෙනි එක නියෝජිත සේවා පළවෙනි එක නියෝජිත සේවා ඊළඟට කල්බතු සේවා කල්බතු සේවා ඊළඟ සුරක්ෂිතාගාර පහසුකම් ඔය සේප්පු සේප්පු කියලා කියන්නේ වල සුරක්ෂිතාගාර පහසුකම් සුරක්ෂිතාගාර බබාල හැමෙනේ ගන්න නෙවෙයි ඈ ප්‍රසූතිකාගාර වගේ බබාල හැමෙනේ ගන්න නෙවෙයි සුරක්ෂිතාගාර කියලා කියන්නේ දැන් ඔය සමහර මිනිස්සු ඉන්නවනේ දේපල වැඩි වුණාමත් ප්‍රශ්නනේ ගෙදර රත්තරම් බඩු වැඩිපුර තියෙනවා මැනික් නේ ඒ වගේ මැනික් වගේ ගොඩක් වටින දේවල් ගෙදර තියෙනවා හරි එතකොට
එහෙම ගොඩක් දේවල් වටින දේවල් ගෙදර තිබ්බම නේ තමන් ඉඩම් වල ඔප්පු තියනවා ගෙදර ඉන්නවා ගෙදර තියන් ඉන්න බයයි ඒගොල්ලන්ට පුළුවන් වාන්ටි බැංකුවකට යන්න ගිහිලා සුරක්ෂිතාගාර පාසුකමක් ලබා ගන්න සේප්පුවක් නේ එයා බොට් එක දානවා ඒ සේප්පුවට දාලා මැනේජර් එක යතුරුක් තියා ගන්නවා එයාට ඒක යතුරුක් දෙනවා යතුරු දෙකම නැතුව අරින්න බෑ හරි හරි යතුරු දෙකම වුණා හරි ඈ නැත්නම් සේප්පුව අංකයක් කියනවා එහෙම මොකක් හරි ක්‍රමයක් සුරක්ෂිතභාවය උදෙසා නැත්නම් මේ 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 විශ්වාසවන්තභාවය රැක ගැනීම උදෙසා පාවිච්චි වෙනවා සුරක්ෂිතාගාර සේවා කියලා ඔයාලට කියනවා හරි ඉරයක උපස් සේවා උපස් සේවා උපස් තැබීම වැඩක් තරම් බඩු නේ උපස් තැබීම උපස් සේවා 80 වෙනි ප්‍රශ්නේ ඔව් සේපු සේවා වලට ගාස්තුවක් අය කරනවා නැත්නම් මේ බැංකුව අපිට ආදරයට දෙනව නෙමෙයි ගාස්තුවක් අය කරනවා බැංකු නිකන් මේ අපිට ආදරයට ඈ එහෙම දෙන එකක් හරිද ඒක බැංකු වලට ආදායම් ලබා ගැනීම සඳහා තමයි නැත්නම් බැංකුව නඩත්තු කරන්න ඕන ඒ ආරක්ෂාව ලබා දෙන්න ඕන ආරක්ෂාව ලබා දීම සිදු කරන්න ඕන ඒකේ තියෙන හදිසියක්වත් අපිට බැංකුව ආරක්ෂාවක් ලබා දීලිවලා බැංකුවට මොකක් හරි වුණා කියලා නේ ඈ බැංකුව ඊට පස්සේ ඒකට වග කියන්න ඕන තියෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා ඒ නිසා බැංකුව ඒක අනිවාර්යයෙන්ම ගාස්තුවක් අය කරනවා හරි රයිට් ප්‍රශ්නක අසුව වාණිජ බැංකුව විසින් ගනුදෙනු කරුගේ අවශ්‍යතාවලදී ගනුදෙනු කරුවන් වෙනුවෙන් සපේන නියෝජිත සේවා තුනක් සදහන් කරන්න නියෝජිත සේවා පළවෙනි එක සුරකුම්පත් මිලට ගැනීම හා විකිණීම සුරකුම්පත් මිලට ගැනීම හා විකිණීම දෙක ස්ථාවර නියෝග ක්‍රියාත්මක කිරීම ස්ථාවර නියෝග ක්‍රියාත්මක කිරීම ඊළඟ විදුලි බිල්පත් හා ජල බිල්පත් කෙවි විදුලි බිල්පත් හා ජල බිල්පත් කෙවි විද්‍යුත් බැංකු සේවා සැපීම විද්‍යුත් බැංකු සේවා සැපීම විද්‍යුත් බැංකු සේවා සැපීම තුනයි අහලා තියෙන්නේ නියෝජිත සේවා තුනක් රයිට් 81 අන්තර්ජාලය හරහා බැංකු කඩේ සිදු කර ගැනීම සඳහා ගනුදෙනු කරුවන්ට සපය ඇති පහසුකම් අන්තර්ජාලය හරහා ගනුදෙනු සිදු කිරීම සඳහා අපි වැඩ කරනවා විද්‍යුත් බැංකු සේවා ප්‍රශ්නක 81 81කට උත්තරේ විද්‍යුත් බැංකු සේවා අන්තර්ජාලය හරහා බැංකු කඩේ කරනවාට අපි කියන්නේ විද්‍යුත් බැංකු සේවා කියලා 82 අන්තර්ජාලය හරහා බැංකු කඩේ තු සිදු කර ගැනීම සඳහා ගනුදෙනු කරුවන්ට සපය ඇති පහසුකම් දෙකක් සදහන් කරන්න පහසුකම් දෙකක් තමයි එකක් තමයි හෝම් බැංකින් පෞද්ගලික පරිගණකයේ මගින් අන්තර්ජාලය හරහා ගෙදර ඉඳන් තමන්ගේ බැංකු කටයුතු කරගෙන යන්න පුළුවන් හෝම් බැංකින් කියලා අපි ඒකට කියනවා. දෙක දුරකථන බැංකු සේවා ටෙලි බැංකින්. දුරකථන බැංකු සේවා. මේ දවස්වල ඒවා සෑහෙන වැදගත් වෙනවා විශේෂයෙන්ම ගම්පහ කලුතර කොළඹ වගේ ඉන්න ප්‍රදේශවල ඉන්න දරුවන්ට ව්‍යාපාරික ප්‍රජාවට නේ තමන්ගේ සාමාන්‍ය එදිනදා ජීවිතයේදී බැංකුවත් එක්ක බැඳිච්ච කටයුතු කර ගැනීම සඳහා මේ හෝම් බැංකින් සහ ටෙලි බැංකින් නැත්නම් දුරකථන බැංකු සේවා කියන සේවාවන් තා වැදගත් වෙනවා. හරි 83 තම පෞද්ගලික පරිගණකයේ මගින් අන්තර්ජාලය හරහා බැංකුවේ වෙබ් අඩවියට පිවිස රහස් අංකය භාවිතා කොට ස්වයංක්‍රීයව බැංකු පහසුකම් ලබා ගැනීම අපි ඒකට කියනවා හෝම් බැංකින් කියලා. 83ට හෝම් බැංකින් වෙන්න ඕන උත්තරේ. 84 ගනුදෙනු කරු බැංකුව වෙත නොගොස් තම දුරකථනය භාවිතා කිරීමෙන් වාණිජ බැංකු කටයුතු සිදු කිරීම. ඒක හඳුන්වන්නේ ටෙලි බැංකින් කියලා. දුරකථනයනේ. ඔබ මම අකල මතක් කළා මොකක්ද එනම් ටෙලි බැංකින්. අසූපහ පුද්ගලයන්ගේ රන් රිදී මුතුමැණික් ආභරණ, ඔප්පු වැනි වටිනා භාණ්ඩ හා වැදගත් ලියවිලි ආරක්ෂා කර දීම සඳහා වාණිජ බැංකුවල ඇති විශේෂ සේකු පහසුකම් බැංකු ඒක සුරක්ෂිතාගාර සේවා 85ට සුරක්ෂිතාගාර සේවා
පසු 6 ණයපත් 3ක් සඳහන් කරන්න. ණයපත් වර්ග 3ක්. වීසා කාඩ් මාස්ටර් කාඩ් වීසා කාඩ් මාස්ටර් කාඩ් ඊළඟ ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ් ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ් ඊළඟට ඩිස්කවරි ඒකත් දාගන්නකෝ පොඩ්ඩක් දැන් ඔය ලෝකේ ජනප්‍රිය එකක් ඒකයි ඩිස්කවරි මේ ඩිස්කවරි කියලා කියන්නේ අර සත්තු පෙන්වන්නේ channel එක නෙවෙයි ඈ ඩිස්කවරි කියලා කියනවා ණයපත් වර්ගයක් මේ ළඟදී මගෙන් ප්‍රශ්නයක් අහුව ළමේ paper ඒ කියන්නේ මගේ පන්තිර දරුවෙක් නෙවෙයි අර පොගේ කාලේ 2020 උසස් පෙළ ලියන දරුවෙක් ඒගොල්ලන්ගේ පන්තියේ සර් දීපු paper එකක තිබ්බලු ප්‍රශ්නයක් සර් ඒකට උත්තරේ මොකද්ද කියලා මම එහම මොකද්ද ඒ කියන්නේ මම මේ ප්‍රශ්නේ වල තිබ්බ ප්‍රශ්නේ තමයි visa card සහ master card පත් අතර ඇති වෙනස ඔවරේ ප්‍රශ්නය visa card පත් සහ master card පත් අතර ඇති වෙනස ඔබ හොයන්න visa card සහ master card පත් අතර ඇති වෙනස union pay hari එක එක බැංක වලින් පුතේ එක එක සන්නම් නාමයට තියෙන ඉක්ුත් කරන ඔව් master card ගන්න පුළුවන් master card එක ගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි master card කියලා කියන්නේ මේ ඒකෙ තිබ්බ ඔයගොල්ලගේ ආදායම මත තමයි ණයපත් తీරණය වෙන්නේ නැත්නම් අපි මේ සාමාන්‍යයෙන් ගන්න කාඩ් එක master card කියලා ගන්නවා දැන් මේ සම්පත් බැංකුවේ ඉස්සරණි කුක් කරේ අපිට පේනවා නම් මේ කාඩ් එක සම්පත් බැංකුවේ ඉස්සරණි කුක් කරේ මෙතන master කියලා ගහපු කාඩ් එක නමුත් දැන් සම්පත් බැංකුවනි කුක් කරන්නේ visa කියලා ගහපු කාඩ් එක. ඒතර මේ මේක මේ 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 ආයතනය මේ පහසුකම සැපීම සඳහා තියෙන ආයතනයක් තමයි මේ visa master කියලා කියන්නේ. හරි? අර ළමයා මගෙන් අහගමු visa card එකයි master card එක අතර වෙනස. ඔබත් හොයන්නකෝ පුළුවන් නම් හොයාගන්නකෝ. හරි. හොයාගන්න බෑ එහෙම එකක්. ඒක අහුවා නම් ණයපත් සහ හරපත් අතර ඇති වෙනස අන්න උත්තරයක් දෙන්න පුළුවන්. මේ visa සහ master කියලා කියන්නේ මේ card පත් නිකුත් කරන ලබන ආයතන. නියෝජිත ආයතන. ඒගොල්ල තමයි මේ මේගොල්ලන්ගේ සම්නම් නාමය තමයි මේ තියෙන්නේ. ඒ සම්නම් නාමය අර්ථයෙන් ඒගොල්ල card පත් නිකුත් කරනවා. ඉතින් ඔය ආයතන කරන්නේ ආයතනවල කාඩ් පත්වලින් නිකුත් කිරීමේදී ගාස්තු එකිනෙක වෙනස් වෙන එකයි වෙන්නේ වෙනස මොකක් වත් නැමේ ගාස්තු වෙනස් පොලි අය කිරීම වෙනස් පොලි අය කිරීම සඳහා පාවිච්චි කරන කාල සීමාව වෙනස් නැවත ගෙවීම සඳහා ලබා දෙන කාල සීමාව වෙනස් ඒතර ඕක තමයි තියෙන වෙනස එහෙම නැතුව මේ ආයතන අතර මහා ලොකු පරිමාණයේ මහා පරිමාණයේ වෙනසක් නැහැ මහා පරිමාණයේ වෙනසක් මේ ආයතන අතර නැහැ හරි රයිට් ප්‍රශ්න 84ක් යනවා නයිමියා වෙනුවෙන් ඔහුට ලැබීමට ඇති මුදල් ඔහුගේ ගිණුමට රැස් කිරීම තිප්පලක් වේ විදේශයක සිටන පුද්ගලයන්ට මුදල් පැවරීම මෙන්ම විදේශයක සිටන පුද්ගලයන්ගෙන් ලැබෙන සිටන මුදල් රැස් කිරීමද මේ යටතේ සිදු කෙරේ අපි ඒකට කියන පුතේ මුදල් ප්‍රේෂණ කටයුතු 84ට දියාගන්න උත්තරේ මුදල් ප්‍රේෂණ කටයුතු 88 දේශීය විදේශීය සංචාරකයන්ගේ ගනුදෙනු පහසුවෙන් හා ආරක්ෂාකාරීව සිදු කිරීම සඳහා භාවිත කරන චෙක්පත් විශේෂයකි. ඒවට කියනවා සංචාරක චෙක්පත්. සංචාරක චෙක්පත්. පසු නමය. विद्युत मुदल තමන්ගේ විද්‍යුත් ප්‍රමේයයක් කරා දැන් ඔය ගොඩක් වෙලාවට මේ දවස්වල පාවිච්චි වෙන්නේ නේද ගොඩක් බැංකු වලට ඇප් එකේ මහඳුන්ලා දීලා තියෙනවා මේ සඳහා වෙනම ඇප් එකක් ඒතර හැම බැංකුවකම වගේ වෙනම ඇප් එකක් තියෙනවා මේ වෙනකොට ඒ බැංකු වලට ඒ තාක්ෂණයට යොමු වෙන්න වෙලා තියෙනවා මොකද ලෝකේ සහ රටේ පවතින තත්ත්වෙත් එක්ක බැංකු වලට වර්තමානයේ තත්ත්වයන් වලට යන්න අපුතේ මේ ලංකාවේ ලෝකේ ව්‍යාපාර ශේෂ්ත්‍රයන් වල තාක්ෂණය සඳහා වැඩිම පිරිවැයක් දරන සහ තාක්ෂණික මෙවලම් වැඩි වශයෙන්ම ව්‍යාපාරයට ටක්ටක් ගාලා අර අප්ඩේට් වෙන එක ටක් ගාලා ව්‍යාපාරයට ගේන ආයතන වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන් එක ශේෂ්ත්‍රයක් තමයි බැංකු ශේෂ්ත්‍රය. හරි. මොකද හේතුව මිනිස්සු හැමතිස්සෙම උත්සාහ කරනවා බැංකුත් හැමතිස්සෙම මේක උත්සාහ කරනවා බැංකු හැමතිස්සෙම තමන්ගේ ශාඛා ප්‍රමාණය අඩු කරන්න උත්සාහ කරනවා. අර පරිවැය අඩු කර ගන්න පුළුවන්.
සේවක මණ්ඩලය අඩු කරගන්න පුළුවන්. බැංකු කියන බැංකු ශාඛායන් කඩබදේ අඩු කරගන්න පුළුවන්. ඒ වගේම බැංකුවල ලියකියවිලි දැන් ගොඩක් වෙලාවට අපි ඉස්සර මුදල් තැන්පත් කරනකොට මේ හැම දෙයකටම පාවිච්චි කරනවනේ යම් ලියකියවිල්ලක්. ඒ කියන්නේ යම් ලේඛනයක් පාවිච්චි කරනවා. මෙන්න මේ ලේඛන මුද්‍රණය කරන්න මේවා කබඩා කරලා තියාගන්න මේ සඳහා තරන්න ඕන පිරිවැය වගේ දේවල් ගොඩක් අඩු කරගන්න බැංකු උත්සාහ කරනවා. ඒ හරහා බැංකුවක වියදම ගොඩක් අඩු කරගන්න පුළුවන්. ඒ වියදම අඩු කර ගැනීමේ ක්‍රමවේදයක් වශයෙන් ඉතාම ජනප්‍රිය ක්‍රමවේදයක් වශයෙන් බැංකු පාවිච්චි කරන එක තමයි මේ ස්වයංක්‍රීය බැංකු සේවා කියන එක. තමන්ගේ බැංකු ගිණුම තමන්ගේ අතින්ම මේන්ටේන් කරගන්න තමන්ම මේන්ටේන් කරගන්න. අර දැන් සාමාන්‍යයෙන් කතාවක් කියනවනේ බැංකුවකට වර්තමානයේ තියෙන දුර ඇඟිලි තුඩේ දුර කියලා. ඇයි ෆෝන් එක ගත්තා නැත්නම් ලැප් එක ගත්තා ටැප් එක ගත්තා මේ මොකක් හරි එකෙන් ඇඟිලි තුඩ වලින් තමන්ගේ බැංකුව ඇඟිලි වලින් තමන්ගේ බැංකුව මෙහෙවන්න පුළුවන් තමන්ගේ බැංකු ගිණුම මෙහෙවන්න පුළුවන්. හරි 89 වෙනි ප්‍රශ්න උත්තරේ ලියා ගන්න ස්වයංක්‍රීය බැංකු සේවා. 89 වෙනි ප්‍රශ්න උත්තරේ ස්වයංක්‍රීය බැංකු සේවා. right 90 ස්වයංක්‍රීය බැංකු සේවා නිසා ගන්දන කරවන්නට අත්වන වාසි හතරක් සලහන් කරන්න. 1 තේල කාඩ්පත් භාවිතයෙන් තේල කාඩ්පත් භාවිතයෙන් බැංකු ගිණුමේ ඇති මුදල් නැවත ලබාගත හැකි වීම. නැවත ලබාගත හැකි වීම. 2 දෙවැනි එක ගිණුමට මුදල් තැන්පත් කිරීම පහසු වීම. ගිණුමට මුදල් තැන්පත් කිරීම පහසු වීම. ගිණුමට මුදල් තැන්පත් කිරීම පහසු වීම. 3 ගිණුමකින් ගිණුමකට මුදල් මාරු කිරීම පහසු වීම. ගිණුමකින් ගිණුමකට මුදල් මාරු කිරීම පහසු වීම. 4 ගිණුමේ ශේෂය ඕනෑම අවස්ථාවකදී ගිණුමේ ශේෂය ඕනෑම අවස්ථාවකදී පහසුවෙන් දැනගත හැකි වීම. ගිණුමේ ශේෂය ඕනෑම අවස්ථාවකදී පහසුවෙන් දැනගත හැකි වීම. 5 මේක තියාගන්න. 5 වෙනි එක බිල්පත් ගෙවීමේ කටයුතු පහසු වීම. බිල්පත් ගෙවීමේ කටයුතු පහසු වීම. 91 වෙනි ප්‍රශ්නේ අහන්නේ ස්වයංක්‍රීය බැංකු සේවා නිසා බැංකු වලට අත්වන වාසි හතරක් සදාහන් කරන්න. ස්වයංක්‍රීය බැංකු සේවාවන් නිසා බැංකු වලට අත්වන වාසි හතරක්. පිරිවැය අඩු වීම. 1 පිරිවැය අඩු වීම. 2 තදබදේ අඩු වීම. තදබදේ අඩු වීම. 3 නිර්වද්‍යතාව කියන්නේ වැරදි සිදු වෙන්නේ නැති එක නිවැරදි වීම. නිර්වද්‍යතාව නිර්වද්‍යතාව ඉහළ වීම. නිර්වද්‍යතාවේ ඉහළ වීම. ඊළඟ කාර්ය මණ්ඩලයේ අඩු කළ හැකි වීම. කාර්ය මණ්ඩලයේ අඩු කළ හැකි වීම. 1 බැංකු සේවා පුළුල් වී බැංකු සේවා පුළුල් වී ලාභදායකත්වයේ වැඩි වීම. බැංකු සේවා පුළුල් වී ලාභදායකත්වයේ වැඩි වීම. බැංකු සේවා පුළුල් වී ලාභදායකත්වයේ වැඩි වීම. 5 ප්‍රශ්න අංක 92 ආනයන කරුවන්ගේ ඉල්ලීම මත ආනයන කරුගේ බැංකුව විසින් විදේශ වෙළඳාම කියන මාතෘකාවෙදිත් ඔක හම්බ වෙනවා ඈ. ආනයන කරුගේ ඉල්ලීම මත ආනයන කරුගේ බැංකුව විසින් ආනයන කරු වෙනුවෙන් මුදල් ගෙවන බවට එකඟ වෙමින් අපනයන කරුගේ බැංකුව වෙත ඉදිරිපත් කරන ලියවිල්ල. අපි ඒකට කියනවා ණයවර ලිපිය. ණයවර ලිපිය. 93 ජංගම ගිණුම් හිමියෙකු අනකරු විසින් මෙන්න මේ මෙතනින් එහාට චෙක්පත් ගැන සාකච්ඡාව ආරම්භ වෙන්නේ. හරි චෙක්පත් ගැන සාකච්ඡාව ආරම්භ වෙන්නේ
චෙක්පත් ගැන සාකච්ඡාව උදේ ඉඳන් ආරම්භ වෙන්නේ මම අර ඔයාලට කලින් කිව්වනේ මම සාමාන්‍යයෙන් පන්තියේදී පන්ති කාඩ් එක පිළිබඳව බලන්න තුවා ළමයාට පළවෙනි දවසේම ටියුට් එක දෙනවා කියලා ඔයා හිතන්නේදී ඔය පොඩි මේකට ගහලා දෙන ටියුට් එක වගේ ගන්න කියලා මේ මේවා තමයි සාමාන්‍ය මම මගේ සාමාන්‍ය පන්තියේ දෙන ටියුට් තමයි මේ හරි සාමාන්‍ය පන්තියේ දෙන ටියුට් මේවා තමයි සාමාන්‍ය පන්තියේදී අර ඔත්තාකාරයට සකසපු නිබන්ධන තමයි සාමාන්‍ය පන්තියේ දෙන මේ දින සාමාන්‍ය පන්තියේ දී ළමයින්ට දෙන ටියුට් හරි මේ කියන්නේ අර ඉහළම මුද්‍රණ ගුණත්වයක් තබාගෙන තමයි ටියුට් එක මුද්‍රණය කරලා පවා තින්නේ ඉහළ මුද්‍රණ ගුණත්වයකින් යුතුව ටියුට් එක මුද්‍රණය කරලා පවා තියෙනවා ඒ කියන්නේ විශාල පිළිවෙයක් දරනවා මුද්‍රණය සඳහා නමුත් ඒක අපි අර මම කියවනේ ව්‍යාපාර ආචාර ධර්ම හා සමාජ වක්කීන් මාත්‍රිකාවක් වශයෙන් උගන්වනවාට වඩා අපි ඒක ක්‍රියාවක් වශයෙන් කරන්න ඕන කියන්නේ හරි ඒක ක්‍රියාවක් වශයෙන් කරන්න ඔබ කවදා හරි දවසක කුමන රැකියාවක් කරා ඒ රැකියාව තුළ මතක තියාගන්න සමාජ වක්කීම් සාචාර ධර්ම රැකියාව තුළ ක්‍රියාවක් වශයෙන් කරන්න ඒක ඔබට ඉතා හොඳ වැදගත් දෙයක් වෙයි හරි මොකද ඔබේ ඔබේ ක්වොලිටිස් හදා ගන්න සහ ඔබ මනුස්සයෙක් වශයෙන් ඔබේ පෞරුෂය කියන එක නිර්මාණය කර ගැනීම සඳහා ඒක ඔයාට වැදගත් වෙයි රයිට් මෙතනින් යහට කතාව කරන් ගන්න චෙක්පත් ගැන හරි චෙක්පත් ගැන දෙමේ මේ මාතෘකාව පටන් ගන්නකොට ඔබට කියන්න යම් දෙයක් තියෙනවා ඒ දේ තමයි මෑත කාලනෝ විභාගෙදී චෙක්පත් පිළිබඳව ප්‍රශ්නයක් අහලා නැහැ මෑත කාලනෝ විභාගෙදී චෙක්පත් පිළිබඳව ප්‍රශ්නයක් අහලා නැහැ ගොඩක් වෙලාවට 2019 පේපර් එකෙත් අහලා නැහැ 2020 පේපර් එකෙත් චෙක්පත් ගැන ප්‍රශ්නයක් තිබුණේ නැහැ ඒසත් 2021 පේපර් එකෙදී අපිට චෙක්පත් පිළිබඳ ප්‍රශ්නයක් යම් මට්ටමකට අපේක්ෂා කරන්න පුළුවන් හරි චෙක්පතක් ගත්තම ඔබ දන්නවා චෙක්පතක් නම් චෙක්පත් හැම එකටම හම්බ වෙන්නේ නැහැ චෙක්පත් හම්බ වෙන්නේ ජංගම ගිණුම් වලට විතරයි ජංගම ගිණුම් වල මුදල් නැවත ලබා ගැනීම සඳහා නැත්නම් ජංගම ගිණුම් පදනම් කරගෙන ගෙවීම් සිදු කිරීම සඳහා පාවිච්චි කරන එකක් තමයි චෙක්පත් කියලා කියන්නේ චෙක්පතකට සම්බන්ධ ප්‍රධාන පාර්ශව තුනක් තියෙනවා එක්කෙනෙක් අපි කියනවා අනකරු අනකරු කියලා කියන්නේ චෙක්පත ලියන කෙනා හරි ඊළඟට ආදායකයා ඉන්නවා ආදායකයා ඉන්නවා संबंध प्रधान पार्श्व पार्श्व चेक पद संबंध प्रधान पार्श्व पत्ते ධාරකයා කියලා කෙනෙක් ඉන්නවා ඒ වගේ ඉස්සරහට සාකච්ඡා කරමු චෙක් පතක් ගත්තම පිටසන් කරු ධාරකයා කියන පාර්ශවවත් චෙක් පතකට සම්බන්ධ පාර්ශව වශයෙන් අපි හඳුනා ගන්නවා එතකොට මෙතනින් එහාට සාකච්ඡාවේදී ප්‍රශ්න ගොඩනගෙන්නේ මෙතනින් එහාට මේ තියරි ආවරණය සිදු කරන්නේ චෙක් පත් සම්බන්ධයෙන් තියරි ආවරණයක් සිදු වෙන්නේ රයිට් ප්‍රශ්න අංක 92 අනකරුගේ ඉල්ලීම මත අනකරුගේ බැංකුව විසින් ඒක අපි කතා කරා ප්‍රශ්න අංක 92 ප්‍රශ්න අංක 93 ජංගම ගිණුම් අනකරු විසින් සඳහන් මුදල නම සඳහන් පුත්කලයාට ආදායකයාට හෝ රැගෙන එන වෙන කෙනෙකුට රැගෙන නායකට ගෙවන ලෙස බැංකුවට අන ලදුට කරනු ලබන ලිඛිත නියෝගය චෙක් පතක් ලෙස හැඳින්වේ ප්‍රශ්න අංක 93 උත්තරේ චෙක් පතක් ලෙස හැඳින්වේ චෙක් පතක් ලෙස හැඳින්වේ ප්‍රශංග 94 කියනවා චෙක් පතකට සම්බන්ධ ප්‍රධාන පාර්ශව තුන සඳහන් කරන්න අනකරු අනලදු ආදායකයා අනකරු අනලදු ආදායකයා අනකරු අනලදු ආදායකයා අනකරු අනලදු ආදායකයා හරි චෙක් ප්‍රශංග 95 චෙක් පතක මූලික ලක්ෂණ හතරක් සඳහන් කරන්න චෙක් පතක තියෙන මූලික ලක්ෂණ හතරක් හරි දැන් ඔය තනනම් පුතේ පොඩි අවුලක් තියෙනවා මේ චෙක් පතක මූලික ලක්ෂණ සාමාන්‍යයෙන් චෙක් පතක රූප සටහනක් ආශ්‍රයෙන් තමයි පැහැදිලි කළ යුත්තේ හරි ඔබ චෙක් මම කිය මූලික කරුණු ටික මම ඔක්කොම ටික දෙන්න හතරක් නෙමෙයි ඔක්කොම ටික දෙන්නම් ඔබ චෙක් පතක් අරගෙන බලන්න මේ චෙක් පතේ මේ ලක්ෂණ ටික තියෙනවා හරි රයිට් එක දිනය දෙක බැංකුවේ නම හා ශාඛාවේ නම දෙක බැංකුවේ නම හා ශාඛාවේ නම තුන ආදායකයාගේ නම තුන්වෙනි එක ආදායකයාගේ නම
හතර හෝ රැගෙන ඉන්නාට යන යෙදුම හෝ රැගෙන ඉන්නාට යන යෙදුම හෝ කියන වචනේ අකුරෝ වන හෝ රැගෙන ඉන්නාට යන යෙදුම හෝ රැගෙන ඉන්නාට යන යෙදුම පහ චික්පතේ වටිනාකම චෙක්පතේ වටිනාකම අකුරෙන් හා ඉලක්කමේ චෙක්පතේ වටිනාකම අකුරෙන් හා ඉලක්කමේ හය ගෙවනු යන පදය ගෙවනු යන පදය හත අනකරුගේ අක්ෂණ අනකරුගේ අක්ෂණ අට චුම්බක චුම්බක අක්ෂර හැඳුනුම් තීරුව චුම්බක අක්ෂර හැඳුනුම් තීරුව චුම්බක අක්ෂර හැඳුනුම් තීරුව මේ චුට්ටක් අන්නේ ගහ ගන්නකො චුම්බක අක්ෂර හැඳුනුම් තීරුව උගක් කට්ටිය ඔක දන්නේ නැහැ කොතනද ඔක තියෙන්නේ කියලා හරි අර චෙක් එකේ ඔයා දැකලා ඇති චෙක් පතක මේ යටින් ගහලා තියෙනවා නිකන් අමුතු ඉලක්කම් ටිකක් අමුතු නිකන් අර සාමාන්‍යයෙන් ලියන රවුම් ඉලක්කම් නැතුව නිකන් කොටු හැඩේ ඉලක්කම් ටිකක් තේලියක් මෙහෙම ගහලා තියෙනවා අන්න ඒකට තමයි කියන්නේ චුම්බක අක්ෂර හැඳුනුම් තීරුව කියලා ඒකට කියන්නේ මේකේ මොකද්ද කියන්නේ කියන එක වරහණක් දාලා ලියා ගන්නකො ඔක ළඟින් ওই චුම්බක අක්ෂර තීරුව කොහොමද වෙන්නේ කියලා හරි වරහණක් දාලා ලියා ගන්න මෙහි පිළිවලින් ඒ කියන්නේ මේ පැත්තෙන් දැන් පටන් ගත්තම චෙක් පතේ මෙහි පිළිවලින් චෙක්පත් අංකය මුලින්ම දෙන්නේ චෙක්පත් අංකය කමා බැංකුවේ අංකය චෙක්පත් අංකය කමා බැංකුවේ අංකය හා ගිණුම් අංකය සඳහන් වේ හා ගිණුම් අංකය සඳහන් වේ එක පටන් ගත්තම මුලින්ම තියෙන්නේ චෙක්පත් අංකය සාමාන්‍යයෙන් ඉලක්කම් 4කට විතර යනවා 4කට 5කට වගේ යනවා 4කට 5කට 6කට වගේ යනවා චෙක්පත් අංකය ඊළඟට තියෙන්නේ බැංකුවේ අංකය සාමාන්‍ය ඉලක්කම් 4ක් වගේ 4ක් 3ක් වගේ ප්‍රමාණයක් බැංකුවේ අංකය තියෙනවා ඊළඟට තියෙන්නේ ශාඛාවේ අංකය හරි ශාඛාවේ අංකය ඊළඟට තියෙනවා රයිට් නම විණයක චෙක්පතේ පිළිපත චෙක්පතේ පිළිපත ඒ කියන්නේ දැන් චෙක්පතක් කොහොම ගත්තම චෙක්පතක කියන චෙක්පතක් කොහොම ගමු මේ චෙක්පතේ පුතේ මෙන්න මෙතනින් කඩ ඉරක් තියෙනවා හරිද මෙතනින් ඉරන්න පුළුවන් ඉතින් මේක තමයි චෙක්පත මෙන්න මේක මේ පැත්තේ කොටස කියන්නේ ලොකු කොටස තමයි චෙක්පත මේක චෙක්පත හරි මේ චෙක්පත නිකුත් කරයින් පස්සේ අපේ චෙක්පතේ ඉතුරු වෙන කොටස ඒ ඉතුරු වෙන කොටස තමයි මොකක්ද පිලිපත කියලා කියන්නේ චෙක් පොතේ ඉතුරු වෙන කොටස. දැන් අර සාමාන්‍ය ඔයගොල්ලන්ගේ ඉස්කෝලවල එහෙම ඒ ඉස්කෝලේ යම් යම් දේවල් වලට ආධාර වෙනස ටිකට් පොත් තිබුණානේ. ඒ ටිකට් පොතේ ටිකට් එක කැඩුවා ඊපස්සේ මොකද වෙන්නේ? ටිකට් එක අරලා දුන්නම ටිකට් එක කොටසක් ඉතුරු වෙනවානේ. අන්න ඒ වගේ චෙක් පොතේ කොටසක් ඉතුරු වෙනවා. ඒ ඉතුරු වෙන කොටස තමයි පිලිපත කියලා හඳුන්වන්නේ. රයිට්. ප්‍රශ්නංග 96 චෙක්පත් පිප්පලක් හා පිප්පලක් ලෙස ප්‍රධාන වර්ග දෙකකි චෙක්පත් ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් දෙනවා එකක් තමයි ධාරක චෙක්පත් යන 96 ට උත්තරේ ධාරක චෙක්පත් අනිත් එක විධාන චෙක්පත් ධාරක චෙක්පත් අනිත් එක විධාන චෙක්පත් ධාරක චෙක්පත් විධාන චෙක්පත් 98 හෝ රැගෙන ඉන්නාට යන පදයේ කපාහැර හෝ ඒ වෙනුවට විධානයට යන්න ලියා ඇති චෙක්පත් ඒවල් ඒකට විධානයට කියලා ලියලා තියෙන චෙක්පත් වලට අපි කියනවා විධාන චෙක්පත් කියලා. ඒ චෙක්පත් වලට අපි කියනවා විධාන චෙක්පත් කියලා. විධාන චෙක්පත්. සෝරි මට 97 වෙනි ප්‍රශ්නේ අතෑරුණා. මේ 98 ට මම විධාන චෙක්පත් කියන වචනේ තුනේ 98 වෙනි ප්‍රශ්න 97 වෙනි ප්‍රශ්න පුතේ චෙක්පතේ මුද්‍රිත නැති හෝ රැගෙන ඉන්නාට යන පදයේ කපා නොහැර ඇති චෙක්පත් ඒවට අපි කියන්නේ ධාරක චෙක්පත් කියලා ධාරක චෙක්පත් මේ අහගන්නකො ධාරක චෙක්පතකින් ගනුදෙනු කිරීම සාමාන්‍යයෙන් මුදල් නෝට්ටුවකින් ගනුදෙනු කරා හා සමානයි
මුදල් නෝට්ටුවකින් දෙක රුපියල් 2000 රුපියල් 5000ක චෙක් එකකින් අපි ගනුදෙනු කරනවා නම් ඒක රුපියල් 5000 මුදල් නෝට්ටුවකින් ගනුදෙනු කළා හා සමානයි. ඒකට හේතුව තමයි ඔය හෝ රැගෙනන්නාට කියන විධාන පදේ කපන්නේ නෑනේ. දැන් මේ පදේ තියෙන්නේ මෙන්න මෙතන. අර චෙක් පදේ උඩින්ම තියෙනවනේ. හරි. අපි ඕක කියනවනේ ගොඩක් වෙලාවට මුදල් කියලා ලියනවා. එහෙම නැත්නම් කාගේ හරි නම ලියනවා. ඊට පස්සේ නම මෙන්න මෙතන හෝ රැගෙනන්නාට කියන පදයක්. රැගෙන ඉන්නාට කියන පදයක් කියනවා. ඒ කියන්නේ මේ හෝ රැගෙනන්නාට කියන පදේ කැපුවා කියනකොට පුතේ කැපුවා කියන්නකො හෝ රැගෙනන්නාට කියන පදේ කැපුවයින් පස්සේ අනිවාර්යෙන් මේ චෙක් පද මුදල් බවට පත් කරගන්න වෙන්නේ මෙන්න මේ නම තියෙන කෙනාට. මුදල් කියලා නෙමෙයි අපි දුක ආගර නමක් තිබ්බ කියලා. ඒ නම තිබ්බ කෙනාට තමයි මේ චෙක් පද මුදල් බවට පත් කරගන්න වෙන්නේ. හැබැයි මේ හෝ රැගෙනන්නාට කියන පදය හෝ රැගෙනන්නාට කියන පදය පදයේ කැපුවේ නැත්තම් දැන් අපිට මෙන්න මෙතන මෙතනක් යනවා අමල් පෙරේරා හෝ රැගෙනන්නාට ඒ කියන්නේ අමල් පෙරේරා හෝ මේක රැගෙන ඉන්න වෙන ඕනම කෙනෙක්ට මේ චෙක් පද මුදල් බවට පත් කරගන්න පුළුවන්. හැබැයි මේ මේක හෝ රැගෙන ඉන්නාද කියන පදේ කැපුවොත් අමල් පෙරේරාට තමයි මේක මුදල් බවට පත් කරගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මෙන්න මේ ධාරක චෙක් පත් කියන චෙක් පත් විශේෂය බැංකු කවුන්ටරයකින් මුදල් බවට පත් කරගන්න පුළුවන් ඕනෑම කෙනෙක්ට. ඒස ආරක්ෂාව ටිකක් මේකේ අඩුයි. හරිද? හැබැයි විධාන චෙක් පත් කියන එහෙම එහෙම කරන්න බෑ. විධාන චෙක් පත් අනිවාර්යෙන් නව සදාහන් පුද්ගලයාට මුදල් බවට පත් කරගන්න වෙනවා. 99 චෙක්පත් ලියීමේදී සැලකිලිමත් යුතු කරුණු හතරක් සඳහන් කරන්න. චෙක්පතක් ලියනකොට සැලකිලිමත් වෙන කරුණු හතරක්. පළවෙනි එක. ලිවීමේදී නොමැකෙන තීන්ත වර්ගයක් භාවිතා කිරීම. ලිවීමේදී නොමැකෙන තීන්ත වර්ගයක් භාවිතා කිරීම. දෙක. පිළිපතෙහි චෙක්පතෙහි විස්තරය සඳහන් කර ගැනීම. පිළිපතෙහි චෙක්පතෙහි විස්තරය සඳහන් කර ගැනීම. තුන. එකම භාෂා මාධ්‍යයකින් චෙක්පත ලිවීම හතර අනකරුගේ අක්ෂණ නියමාකාරයෙන් යෙදීම දැන් ඔය මේ චෙක්පතක් එකම භාෂා මාධ්‍යයකින් ලිවීම කියලා කියනවනේ මම පෞද්ගලික කාරණයක් මේ කියන්නේ පෞද්ගලික වස්තුක අවස්ථාවක් හරිද යම් කාර්යයක් සම්බන්ධයෙන් කියන්නේ යම් කිසි භාණ්ඩයක් හෝ සේවාවක් සපයලා කියන්නේ මට චෙක් එකක් ලැබෙනවා හරිද ඊට පස්සේ ඒකේ වටිනාකම රුපියල් ලක්ෂ 2ක් මට ලැබෙන්න ඕන චෙක්පතේ වටිනාකම ලක්ෂ 2ක් දමර යම් ආයතනයකට ගිහිල්ලා තමයි මේ චෙක් එක මුදල් කියන්නේ මේ චෙක් එක ලියා ගන්න වෙන්නේ යම් ආයතනයකට ගිහිල්ලා. හරි. ටිකක් මේ චෙක් එක ලියන්නේ ටිකක් අර පොෂ් කියලා කියන්නේ ඉන්නේ නේ. එහෙම ඉන්නවනේ. හරි ස්පෝකන් ඉංග්‍රීසි කියලා කතා කරන කට්ටිය නෙවෙයි. දැන් ස්පෝකන් ඉංග්‍රීසි නේ සමහරක් කට්ටිය පොෂ් එක පෙන්නන්න ස්පෝකන් ඉංග්‍රීසි කියලා කියන්නේ. ඒගොල්ලෝ කියන්නේ ස්පෝකන් ඉංග්‍රීසි එහෙම තමයි කියන්නේ. හරි එහෙම නිකන් කතා කරන මොඩල් එකේ ගෑල් ළමයි තමයි මේ චෙක් එක ලියන්නේ. හරි. ඒ ගෑල් ළමයා චෙක් එක ලියන්න පටන් ගන්නවා. මෙන්න මේ. මෙතනට කෑෂ් කියලා දානවා. CAS. දාලා. එයා මෙතන දැන් ලියන්න ඕන ලක්ෂ 2යි කියන්නේ. හරි. එයා මයෙන් අහනවා. මෙතනට 2 ලක්ෂ කියලා ලියුවම හරි නේද කියලා. සාමාන්‍ය ඉංග්‍රීසියෙන් 2 ලක්ෂ කියලා ලියන්නේ ඉංග්‍රීසියෙන් කියන්නේ 200,000 only චෙක් එකක් ලියනවා 2 lakhs only කියලා ලියන්නේ 200,000 only මෙතන මුදල් කියලා ලිව්වා නම් එහෙම ලියන්න ඕන ලක්ෂ 2ක් පමණයි කියලා සිංහලෙන් ලිව්වට කමන්නේ නැහැ හරිද මේ ගැන මම අහනවා මෙතනට 2 lakhs only කියලා ලිව්වම හරි නේද කියලා මම කඩේ වැරදි ඉංග්‍රීසියෙන් 2 lakhs කියලා කියන්නේ නැහැ ඒ ලං සිංහලෙන් කියනවා ලක්ෂ 2යි කියලා
හැබැයි ඉංග්‍රීසියෙන් කියන්නේ 200,000 only කියලා. ඔයා මෙතන ලියන්න 200,000 only කියලා. මේක ඇල්මැටි එක ලියා ගන්න බෑ. හරි. අපි නිකන් පොෂ් සීන් එකට පටන් ගත්තා කෑෂ් කියලා පටන් ගත්තා. ලියා ගන්න බෑ. ඒක නම් බොරු පොෂ් එකක් නෙදී. දැන් ඔය මම වෙලඳාම මාත්‍රිකාවදී ඔයාලට කියන්න අපේ රටේ ගොඩක් කට්ටිය තමන් ඒගොල්ලෝ එන පොෂ් කියලා පෙන්නන්න කීල් සුපේකට පුච්චිගේට අපි කො සුපර් සෙන්ටර් එකට ගිහිල්ලා බඩු ගන්නවා. හැබැයි ඒගොල්ලෝ ඒක ඇතුලේ හැසිරෙන විදිය දැක්කනම් ඒක ඇතුලේ හැසිරෙන විදිය දැක්කම ඒගොල්ලෝ පොෂ් නෙමෙයි නිකම්ම පුස් කියලා තේරෙනවා. ඒක ඇතුලේ හැසිරෙන විදිහත් එක්ක ඒ සුපිරිවලන්සලක් අපි කියන්නේ ඔකට ආංශික වලන්සල් කියලා. ආංශික වලන්සලක් ඇතුලේ අර ට්‍රොලිය අරගෙන යන්න ඕන විදියකුත් තියෙනවා. ට්‍රොලිය අරන් යන්න ඕන විදිහක් තියෙනවා. ඒ විදිහ අනුව තමයි ඒකට ගිහිල්ලා පොෂ් එකට බඩු ගන්නකොට ස්වයං සේවා වෙනසලකින් නැත්නම් self service අපි කියන self මේ 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 වගේ ඇතුළේ තියෙන ස්වයං සේවා self service. ඒත් මේ වගේ එකකින් බඩු ගන්නකොට ඒක ඇතුළේ හැසිරෙන්න ඕන විදිහක් තියෙනවා. ඒක අනුව පොස්ත පුස්ත කියන එක තීරණය වෙනවා. මම ඒක මේ මාත්‍රිකාව කතා කරනකොට අපි ඒක පොස්ත කතා කරනකොට කතා කරමු. හරි. මට අමතක වුණා මැසේජ් එකක් දාන්න කියන්න. හරි. රයිට්. එහෙනම් 99 වෙනි ප්‍රශ්නේ 100 චෙක් පතක මුහුණත හරහා සමාන්තර රේඛා දෙකක් ඇඳීම. මේ චෙක් පත් රේඛණය. තියරිය අහගන්න. තියරිය අහගන්න. චෙක් පත් රේඛණය. හරිද? තියරිය අහගන්න. මේ ටික අහගන්න දැන් පස්සේ ඉතින් මේකේ මෙතනින් එහාට කියන සියලුම දේවල් ටික සම්පූර්ණ කරගෙන යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හරි? පුතේ චෙක් පතේ මුහුණත. මුහුණත කියලා කියන්නේ චෙක් පතේ ඉස්සරහ පැත්ත. ඉතින් පස්සත් කියන්නේ හරි ඉස්සරහ පැත්ත කියලා කියන්නේ ඔය බැංකුවේ නම යව විස්තර ටික ඔක්කොම තියෙන එක තමයි මුහුණත. ඕකෙ මෙහෙම සමාන්තර රේඛා දෙකක් අඳිනවා නම් මේකට අපි කියනවා චෙක් පතක් රේඛණය කරනවා කියලා. චෙක් පතේ මුහුණත සමාන්තර රේඛා දෙකක් අඳිනවා නම් ඒකට අපි කියනවා චෙක් පතක් රේඛණය කරනවා කියලා. මේ මේක අඳිනුනු තියලා අර ගණන් වල අඳිනුලා තියලා විහිද චතුරස්‍රය තියලා එහෙම සමාන්තර රේඛා අඳින්න එහෙම අඳින්න ඕනේ නෑ. නිකන් මෙහෙම ඉදිරි දෙකක් ගහනවා නම් ඇති. ඕකට සාමාන්‍ය භාෂාවෙන් කියන්නේ චෙක් පතක් ක්‍රොස් කරනවා කියලා. හරි? චෙක් පතක් ක්‍රොස් කරනවා කියන්නේ මේ චෙක් පතක් ක්‍රොස් කරාම පැටවු හම්බ වෙන්නේ නෑ. හොඳේ. චෙක් පත පැටවු ගන්න නෑ. ඒ අර බල්ලෝ පූස ක්‍රොස් කරාමනේ පැටවු හම්බෙන්නේ නේ. බල්ලෝ පුසංගේ පැටව ගැනීම සඳහා කරන ක්‍රියාවලිය මේකට කියන පොස් කමනේ පොස් කිරීම කියලා නේ නැත්නම් ඔක සාමාන්‍ය සිංහල භාෂාවෙන් කියන සංසර්ගයේදී හරි ඒතර අර කියන ක්‍රොස් කරනවා කියලා බල්ලෝ පුස ක්‍රොස් කරනවා එතකොට පැටව හම්බෙනවා චෙක් පතක් ක්‍රොස් කරා කියලා පැටව හම්බෙන්නේ නැහැ චෙක් පතක් ක්‍රොස් කරාම ඒකේ අරමුණ තමයි චෙක් පතට වැඩි ආරක්ෂාවක් යන්න දෙන එක හරි එතකොට චෙක් පත ක්‍රොස් කරනකොට ක්‍රොස් කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. ඒ රේඛන වලට අපි කියනවා පුතේ නම් දෙකක්. එකක් සාමාන්‍ය රේඛන අනිත් එක විශේෂ රේඛන. එකක් සාමාන්‍ය රේඛන අනිත් එක විශේෂ රේඛන. සාමාන්‍ය රේඛනයක් කියලා කියන්නේ චෙක් පතේ මූලත මෙන්න මේ වගේ සරල සමාන්තර රේඛාවන් දෙකක් ඇඳලා තියෙනවා නම්. එහෙම නැත්නම් මේ සරල සමාන්තර රේඛාවන් දෙක ඇතුලේ යම් සම්මත පදයක් පාවිච්චි කරලා තියෙනවා නම් ඔය චෙක් පත් වලදී පාවිච්චි කරන සම්මත පද තියෙනවා නේද ඉස්සරහට කතා කරමු දැන් උදාහරණයකට පණු දෙමු කල නොහැක ඔන්න ඔකට කියනවා සම්මත පදයක් චෙක් පතේ මුහුණත සරල සමාන්තර රේඛාවන් දෙකක් ඇතුලේ තියෙනවා නම් එහෙම නැත්නම් ඒ රේඛාවන් දෙක ඇතුලේ සම්මත පදයක් තියෙනවා නම් අපි මේ චෙක් පත් වලට කියනවා පුතේ සාමාන්‍ය රේඛන කියලා මේ රේඛන වලට කියනවා සාමාන්‍ය රේඛන කියලා පුතේ චෙක් පතේ මුහුණත සරල සමාන්තර රේඛාවන් දෙකක් ඇතිව හෝ නැතිව අනේ කොටද කියලා මට නේ සරල සමාන්තර රේඛාවන් දෙකක් ඇතිව හෝ නැතිව සරල සමාන්තර රේඛාවන් දෙකක් තියෙන්නත් පුළුවන් එහෙම නැති වෙන්නත් පුළුවන් ඇතිව හෝ නැතිව අපිටම සර්ව සමාන්තර රේඛාවන් දෙකක් ඇතුව හෝ නැතුව වාණිජ බැංකුවක නමක් සඳහන් කරලා තියෙනවා නම් උදාහරණයකට සම්පත් බැංකුව කියලා මේක ඇතුලේ තියෙනවා. හරි? වාණිජ බැංකුවක නමක් සඳහන් කරලා තියෙනවා නම් සමාන්තර රේඛාවන් දෙකක් ඇතුව හෝ නැතුව වාණිජ බැංකුවක නමක් සඳහන් කරලා තියෙනවා නම් ඒ රේඛන වලට අපි කියනවා විශේෂ රේඛන කියලා. හරිද? විශේෂ රේඛන කියලා ඒවට කියනවා. එතකොට මෙයන්නකෝ විශේෂ රේඛන යොදන්න පුළුවන් එක්කෝ ඒ කියන්නේ වාණිජ බැංකුවක නමක් තියෙන්න පුළුවන් එක්කෝ සරල සමාන්තර රේඛා දෙකක් ඇතුලේ එහෙම නැත්නම් සරල සමාන්තර රේඛා දෙකක් නැතුව. එහෙම නැත්නම් වාණිජ බැංකුවක නමක් සමග සම්මත පදයක් තියෙන්නත් පුළුවන්. උදාහරණයක් ගනුදෙනු කළ නොහැක. නැත්නම් ආදායකයාගේ ගිණුමට පමණයි කියලා සම්මත පදයක් එක්ක තියෙනවා සම්පත් බැංකුව කියලා. සමහර අපලාර මේක තවත් ආරක්ෂාකාරීභාවය වැඩි කිරීම සඳහා දානවා සම්පත් බැංකුව නුගේ කොට කියලා. නුගේ කොට
එකෙන් මේ චෙක්පත මුදල් බවට පත් කළ හැක්කේ සම්පත් බැංකුවේ නුගේගොඩ ශාඛාවේ පවත්නා වූ ජංගම විනුමක් හරහා පමණයි. හරිද? එතකොට චෙක්පතක දැන් මේ වගේ රේඛනේ දැන් එතකොට දැන් අපිටම ඔයාලා හම්බුණා ඔයාලා ඉන්නේ බදුල්ල. බදුල්ල ඉන්න ඔයාලා හම්බෙනවා සම්පත් බැංකුව නුගේගොඩ කියලා රේඛනේ දින චෙක්පතක්. ඔබට මොකද්ද කරන්න වෙන්නේ? එක්ක ඔබට නුගේගොඩ සම්පත් බැංකුවේ ශාඛාවේ ජංගම විනුම විවෘත කරලා චෙක්පතේකට දැම්පත් කරලා මුදල් බවට පත් කරගන්න වෙනවා. එහෙම නැත්නම් ඔයාලා ගන්න පුළුවන් අනිත් හොඳම ඔප්ෂන් එක තමයි චෙක්පතේ අනකරු ලව්වා චෙක්පතේ රේඛනය වළංගු කර ගැනීම. මතක තියාගන්න චෙක්පතකට රේඛන යෙදීම කියන කාරණය අනකරුට කරන්න පුළුවන් අනලතුට කරන්න පුළුවන් ආදායකයාට කරන්න පුළුවන් පිටසංකරුවෙක්ට කරන්න පුළුවන් එහෙම නැත්නම් ධාරකෙක්ට කරන්න පුළුවන් මේ ඕනම කෙනෙක්ට චෙක්පතකට රේඛනයක් යෙදීම කරන්න පුළුවන්. ඒ කියන්නේ චෙක්පතක් අතේ තියෙන ඕනම කෙනෙක්ට චෙක්පතකට රේඛනයක් යොදන්න පුළුවන්. හැබැයි පුතේ චෙක්පතක රේඛනයක් අවලංගු කළ හැක්කේ එකම එක්කෙනෙක්ට විතරයි. ඒ කවුද? අන කරුවෙක්ට පමණයි චෙක්පතක රේඛනයක් ඉවත් කරන්න පුළුවන්. චෙක්පතක රේඛනයක් අවලංගු කළ හැකි එකම පුද්ගලයා වන්නේ කවුද? අන කරුවා පමණයි. අන කරුවා හැර වෙනත් කිසිදු කෙනෙක්ට චෙක්පතක රේඛනයක් අවලංගු කරන්න බෑ. චෙක්පත රේඛනය අවලංගු කළ හැකි එකම පුද්ගලයා වන්නේ කවුද? අන කරු පමණයි. ඒ සහෝදර මතක තියාගන්න චෙක්පතක රේඛනයේදීම ඕනෑම කෙනෙක්ට කරන්න පුළුවන්. විශේෂයෙන්ම MCQ ප්‍රශ්න වල වහන්න පුළුවන්. හරි? චෙක්පතක රේඛනයේදීම ඕනෑම පුද්ගලයෙක්ට කරන්න පුළුවන්. හැබැයි චෙක්පතක රේඛනය ඉවත් කළ හැකි එහි අනකරුවෙක්ට පමණයි. වෙන කාටවත් චෙක්පතක රේඛනයක් ඉවත් කරන්න බෑ. අපි දැන් උදාහරණයකට ඔබට චෙක්පතක් ලැබෙනවා. මේකේ රේඛනයක් නැහැ. ඔයා මේක ජංගම විදුමේ තැම්පත් කරලා මුදල් බවට පත් කරගන්න ඕන නිසා ඔයා මොකද්ද කරන්නේ? මේ කවුද? බැංකු කවුන්ටරේ මුදල් ලබා ගන්න පුළුවන් චෙක්පතක් කියලා හිතා. ඔයා මේක ඔයාගේ ජංගම විදුමට තැම්පත් කරලා මුදල් බවට පත් කර ගැනීමට තියෙන උවමනාව නිසා ඔයා මොකද්ද කරන්නේ? මේ චෙක්පතේ රේඛනයක් යදනවා. දැන් ඔයා කවුද? ඔයා ආදායකයා. ආදායකයා වශයෙන් ඔබ මේ චෙක්පතේ රේඛනයක් යදනවා. ඔබට පස්සේ හිතෙනවා නෑ මම මේක ජංගම විදුමට තැම්පත් කරන්නේ නෑ. මම මේක බැංකු කවුන්ටරේ මුදල් බවට පත් කරගන්නවා. හැබැයි පුතේ ඔයාට බෑ. ඔයා තමයි මම රේඛනේ යෙදුවේ. මම ආදායකයා වශයෙන් මම රේඛනේ යෙදුවේ. ආදායකයට රේඛනයක් යොදන්න පුළුවන් නේ. එහෙම කියලා ඔබ රේඛනේ යෙදුවට ඔබට මේ රේඛනේ අවලංගු කරන්න බෑ පුතේ. ඔයා දැම්ම කියලා රේඛනේ වා යෙදුවා කියලා වාට අවලංගු කරන්න බෑ. ඔයාට රේඛනේ අවලංගු කරනවා නම් නැවත චෙක්පතේ අනකරු හොයාගෙන ගිහිල්ලා අනකරුට කියලා චෙක්පතේ රේඛනේ අවලංගු කරන්න. ඒතොර යා මෙතන සම්පූර්ණ යාගේ අක්ෂරත් දාලා යා ලියනවා රේඛනේ අවලංගු කරන ලදි කියලා ලියනවා. එතකොට චෙක්පත අන්න රේඛනේ අවලංගු වෙච්ච චෙක්පතක් බවට පත් වෙනවා. හරි රයිට්. එහෙනම් ඔය ටික මතක තියාගෙන අපි යම් 100න් එහාට 100. චෙක්පතක මුහුණත හරහා සරල සමාන්තර රේඛාවක් ඇඳීම හෝ වාණිජ බැංකුවක නමක් සඳහන් කිරීම චෙක්පත් රේඛණිය ලෙස හඳුන්වයි. 100 ස්තන් දෙකක් තියෙනවා. පළවෙනි ස්තන රේඛණිය ලෙස හඳුන්වයි. චෙක්පතකට සම්බන්ධ ඕනෑම පාර්ශ්වයකට රේඛණිය සිදු කළ හැකි අතර යොදන ලද රේඛණිය අවලංගු කළ හැකි චෙක්පතේ අනකරුට පමණි. කමාවක් දැල් ලියා ගන්න අනකරු. චෙක්පත් රේඛණිය අවශ්‍යතා තුනක් සඳහන් කරන්න. චෙක්පත් රේඛණියක් ඕන වෙන අවශ්‍යතා තුනක්. පළවෙනි එක චෙක්පතට අමතර ආරක්ෂාවක් සැලසීම. චෙක්පතට අමතර ආරක්ෂාවක් සැලසීම. දෙක චෙක්පතේ සඳහන් වටිනාකම. චෙක්පතේ සඳහන් වටිනාකම. එහි ආදායකයාට චෙක්පතේ සඳහන් වටිනාකම. එහි ආදායකයාට ලැබීම තහවුරු කිරීම. ලැබීම සහතික කිරීම. ලැබීම සහතික කිරීම. බැංකු කවුන්ටරෙන් මුදල් ලබා ගැනීම. තුන්වෙනි එක බැංකු කවුන්ටරෙන් මුදල් ලබා ගැනීම වැළැක්වීම. බැංකු කවුන්ටරෙන් මුදල් ලබා ගැනීම වැළැක්වීම. 102 චෙක්පත් රේඛණය තිප්පලක්කා තිප්පලක් ලෙස රේඛන වර්ග දෙකකි. චෙක්පත් රේඛණය 102 ලියා ගන්න. සාමාන්‍ය රේඛන හා විශේෂ රේඛන. සාමාන්‍ය රේඛන හා විශේෂ රේඛන.
සාමාන්‍ය රේඛන හා විශේෂ රේඛන එකසිය තුනයි වගන්ති සහිතව රහිතව චෙක් පතේ මූණ දහර හරහා සරල සමාන්තර රේඛා දෙකක් ඇඳීම සාමාන්‍ය රේඛන ලෙස හැඳින්වේ සාමාන්‍ය රේඛන ලෙස හැඳින්වේ 103ට සාමාන්‍ය රේඛන ලෙස හැඳින්වේ සාමාන්‍ය රේඛන සදා උදාහරණ තුනක් සඳහන් කරන්න සාමාන්‍ය රේඛන සදා උදාහරණ තුනක් මේව කරමු හරිද එක කියලා දාලා එක කියලා දාලා මෙහෙම ඉරි දෙකක් ගාගන්න එක එක දෙක දෙක කියලා කියන්නේ ඉරි දෙකක් ගහලා ඒ ඉරි දෙක ඇතුලේ ලියන්න ඇරි දෙක ඇතුලේ මේ ඇතුලේ ඈ ඉරි දෙක ඇතුලේ ලියන්න ගණතුණු කළ නොහැක මේක ඇතුලේ ලියන්න ගණුදෙනු කළ නොහැක ඔය දෙක ඇතුලේ ලියා ගන්න ගණතුණු කළ නොහැක ගන්දුන කොල නැහැක තුන්වෙනි එකත් ඒ වගේ මිරි දෙකක් ගාලා ලියන්න ආදායකයා ගිරුමඩ පපණයි මිරි දෙකක් ගාලා ඇතුළ ලියන්න ආදායකයාගේ ගිනුමට පමණයි ආදායකයා ගිරුමඩ පපණයි තව එකයි දී මේකත් දාමුනේ ඉරි දෙකක් ගහලා ලියන්න මේ වගේ ඉරි දෙකක් ගහලා ලියන්න රුපියල් 5000ක් දක්වා පමණයි උදාහරණයක් දැන් එක වෙන ගානක් දාන්න පුළුවන් රුපියල් 5000ක් දක්වා පමණයි ලක්ෂයක් ඕනෑම දාන්න පුළුවන් නේ right 105 සරල සමාන්තර රේඛා දෙකක් සහිතව රහිතව චෙක් පතේ මූණ දහරහ වාණිජ බැංකුවක නමක් සඳහන් කිරීම විශේෂ රේඛන 105 ට උත්තරේ කියන්නේ විශේෂ රේඛන ඊළඟට කියනවා 106 විශේෂ රේඛන සඳහා උදාහරණ තුනක් සඳහන් කරන්න විශේෂ රේඛන සඳහා උදාහරණ තුනක් සඳහන් කරන්න අර වගේම කරමු කෙටි නමක් කියලා බැංකුවක් ගමුනේ කෙටි නමක් කියලා බැංකුවක් ගමු පළවෙනි එක ලංකා බැංකුව පළවෙනි එක ලංකා බැංකුව දෙවෙනි එක දාගන්න ඉරි දෙකක් ගැහුවා ගනුදෙනු කළ නැහැක ලංකා බැංකුව හැමතිස්සෙම වාණිජ බැංකුව නමක් කොහෙ නැතුව ගන්දුණු කළ නොහැක ලංකා බැංකුව දෙක ගන්දුණු කළ නොහැක ලංකා බැංකුව දෙක තුන්වෙනි එක ඒ වගේ මේ දෙකක් කියන්න ආදායකයාගේ ගිණුමට පමණයි ආදායකයාගේ ගිණුමට පමණයි එකක් දාගන්න ලංකා බැංකුව කියන යටින් ලංකා බැංකුව ආදායකයාගේ ගිණුමට පමණයි යටින් ලංකා බැංකුව लंका बैंक महानुवर ඔයා වඩා ආරක්ෂිතම රේඛනේ. තැපෑලේ ඉන්නත් යවන්න පුළුවන් චෙක් පතක්. මෙවැනි චෙක් මෙවැනි රේඛනයක් සයි චෙක් පතක් තැපෑලේ ඉන්නත් යවන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ.
තැපැල වැඩ කරන්න ඕනේ බයියේ ඒ දවස්වල වැඩ නැහැ 107 චෙක් පත පිනසංකර පැවරිය හැකි බවත් එම චෙක් පත පැවරීමේදී පැවරුම් කරුට තිබූ අයිතියට වඩා වැඩි අයිතියක් පැවරුම් ලාභියාට හිමි නොවන බවත් යන්න රේකණෙන් අදහස් වේ අපි ඒ වගේ රේකණයකට කියන්නේ ගනුදෙනු කළ රැහක කියලා රේකණයක් මම ඒක පැහැදිලි කරන්න ලියන්න ගනුදෙනු කළ රැහක කියලා 107ට ගනුදෙනු කළ රැහක කියලා උදේ එනවා ඔබ මතක තියාගන්න චෙක් පතකට ගනුදෙනු කළ රැහක කියන රේකණය ගෙදුවම ඒක පැවරීම සීමා කිරීමේ රේකණයක් නෙමෙයි ඒ කියන්නේ පවරන්න බෑ කියලා කියන්නේ ඒ රේකණය සහිත චෙක් පතක් පවරන්න පුළුවන් හැබැයි කියනවා චෙක් පත මම නම් පවරන්නේ ඔබට ඔබට කියනවා මොකක් කියලාද මට තියෙන අයිතියට හා සමාන අයිතියක් ඔබට නැහැ ඒ නිසා පොඩ්ඩක් ඒක වෙනස් සැලකිලිමත් වෙන්න කියලා හරි පවරන්න බෑ කියන එක නෙමෙයි මේකෙන් කියන්නේ පවරන්න පුළුවන් ගනුදෙනු කළ නොහැකි කියන රේකණයේ චෙක් පතකට යොදලා තියෙනවා නම් මේ චෙක් පත පවරන්න බෑ කියලා නෙමෙයි කියන්නේ පවරන්න පුළුවන් හැබැයි ඒ පිළිබඳව ඔබ පැවරුම් ලාභියා වශයෙන් පවරන්නාට තියෙන අයිතිය සහ ඔබට තියෙන අයිතිය පිළිබඳව සැලකිලිමත් වෙන්න කියලා කියනවා 107 108 ආදාය ගෑ ගිරුමට දැන්පත් කිරීමෙන් පමණක් මුදල් කරගත හැකි බව ඒකට කියන්නේ ආදාය ගෑ ගිරුමට පමණයි කියලා සඳහන් කරලා තියෙන රේකණය ආදාය ගෑ ගිරුමට පමණයි සඳහන් කරන රේකණය ලියා ගන්න 108ට ආදාය ගෑ ගිරුමට පමණයි එක විධාන චෙක්පතක් නම් අන් අයෙකුට එය පවරන අවස්ථාවේදී විධාන චෙක්පතක් නම් අන් අයෙකුට එය පවරන අවස්ථාවේදී ඉලයක රේකණය කරන ලද චෙක් පත රේකණය නොකරන ලද චෙක් පත sorry රේකණය නොකරන ලද චෙක් පත බැංකු කවුන්ටරයටදී මුදල් ලබා ගැනීමේදී රේකණය නොකරන ලද චෙක් පත බැංකු කවුන්ටරයටදී මුදල් ලබා ගැනීමේදී අයන්න දැම්මම අගරු වෙනවා. ගරු කරේ නැහැ කියලා කියන්නේ මොකක්ද? බැංකුවට ඉදිරිපත් කරාම
චෙක් පත්‍ර මුදල් ගෙවෙන්නේ නැහැ. මේ ගරු කරනවා අගරු කරනවා කියන එක අදහස වෙන්නේ මේ චෙක් එක බැංකුවට ගෙනකොට ගරු කරන බැංකුවේ ඔක්කොම හරි නැගලා ආ ගුඩ් මෝනින් චෙක් පත්‍රය කියලා එහෙම නෙවෙයි. හරි අගරු කරනවා කියලා කියන්නේ චෙක් පත්‍රාම ගණන් ගන්න නැහැ. එහෙම නෙවෙයි. චෙක් පත්‍රට මුදල් ගෙවීම බැංකුව ප්‍රතික්ෂේප කරොත් අගරු කරනවා. චෙක් පත්‍ර මුදල් ගෙවීම බැංකුව පිළිගත්තොත් ගරු කරනවා. හරි එහෙනම් චෙක් පත්‍රකට මුදල් ගෙවීම බැංකුව අගරු ගරු කරන්නේ නැත්තම් නැත්නම් පිළිගන්නේ නැත්තම් ඒකට අපි කියනවා චෙක් පත්‍රක් අගරු කිරීම කියලා. එහෙනම් 111 ට උත්තරේ ලියා ගන්න. චෙක් පත්‍රක් අගරු කිරීම. චෙක් පත්‍රක් අගරු කිරීම. 112. චෙක් පත්‍රක් අගරු වන අවස්ථා හතරක් සඳහන් කරන්න. චෙක් පත්‍රක් අගරු වන අවස්ථා. රිටර්න් වෙනවා කියලා සාමාන්‍ය භාෂාවෙන් කියන රිටර්න් වෙනවා. රිටර්න් වෙන අවස්ථා හතරක්. 1. ගිණුමේ ප්‍රමාණවත් මුදලක් නොමැති වීම. 1. ගිණුමේ ප්‍රමාණවත් මුදලක් නොමැති වීම. 2. අනකරු විසින් ගෙවීම් නතර කර තිබීම. අනකරු විසින් ගෙවීම් නතර කර තිබීම. 3. අනකරු වුන්වත් වීම. වත්කම් නැහැ. අනකරු වුන්වත් වීම. බැංකුව විසින් එතකොට අනකරුගේ ගිලුම වසලා දාන, වහලා දාන. 4. අනකරු මරණයට පත් වී ඇති බව බැංකුවට දැනුම් දී තිබීම. 5. මෙතනින් යාර සාකච්ඡාව සම්පූර්ණයෙන්ම විහිදෙන්නේ විද්‍යුත් මුදල් ආශ්‍රිත සාකච්ඡාවක්. විද්‍යුත් මුදල් පිළිබඳව තමයි මෙතනින් එහාට සම්පූර්ණයෙන්ම සාකච්ඡාව. විද්‍යුත් මුදල් ගැන ඔයගොල්ලෝ පොඩ්ඩක් බලා ගන්න එක හොඳයි. මොකද හේතුව ඒක මේ වෙනකොට කාලීන වශයෙන් අපේ රටේ ජනප්‍රිය වෙලා තියෙනවා ගොඩක්. ඒ නිසා ගොඩක් විභාගෙදී ප්‍රශ්න වශයෙන් අහන්නත් පුළුවන්. ඊට ප්‍රස්තාව සහ අවකාශය වැඩි. ඒ නිසා පොඩි අවධානයක් විද්‍යුත් මුදල් පිළිබඳව දක්වන්න. 113. විද්‍යුත් මුදල් වර්ග 4ක් සඳහන් කරන්න. විද්‍යුත් මුදල් වර්ග 4ක්. ලියන්න. ණයපත්, හරපත්, ණයපත් 1, ණයපත් 2, හරපත් 3, පෙරගෙවුම් කාඩ්පත්. තුන්වෙනි එක පෙරගෙවුම් කාඩ්පත්. 4 ස්මාර්ට් කාඩ්පත්. 4 ස්මාර්ට් කාඩ්පත් කියලා මේක උදාලා තිබ නේද? ස්මාර්ට් කාඩ්පත්. 5 සූත්‍රපත්. සූත්‍රපත් මයික්‍රෝචිප්. සූත්‍රපත් මයික්‍රෝචිප්. මේ මෙහෙම මේ මෙහෙම එකක් තියෙන මේටි. මෙන්න මෙහෙම එකක් තියෙනවනේ අර පෝට් වලට අපි දාන සිම් තියෙන. අන්නේ සිම් වගේ මෙන්න මෙහෙම එකක් තියෙනවනේ. ඒවට කියනවා මයික්‍රෝචිප්. හරි. ඒ වගේ මයික්‍රෝචිප් වර්තමානයේ පාවිච්චි වෙනවා. සූත්‍රපත් කියලා තමයි ඒවට සිංහලෙන් කියන්නේ. 114 වෙනි ප්‍රශ්නේ. පහත දැක්වෙන ණයපත් නිකුත් කරන බැංකු සදාහන් කරා. පහත දැක්වෙන ණයපත් නිකුත් කරන බැංකු. සී බැංක් වීසා. ඒක නිකුත් කරන්නේ ලංකා බැංකුව. සී බැංක් වීසා ලංකා බැංකුව. ඒ ටියුට් එකේ තියෙනවනේ. ඒ හතර පිළිවෙලට ආ බැංකුවට විතරක් ලියා ගන්න. ඒක අරගෙන බලලා ඉස්සරහට දා ගන්න පුළුවන්. සී බැංක් වීසා. ඊළඟට පීපල්ස් වීසා. සී බැංක් වීසා නිකුත් කරන්නේ ලංකා බැංකුව. ඊළඟට පීපල්ස් වීසා. ඒක මහජන බැංකුව. මහජන බැංකුව. ස්මාර්ට් කාඩ්. ස්මාර්ට් කාඩ් නිකුත් කරනවා සම්පත් බැංකුව. ස්මාර්ට් කාඩ් නිකුත් කරන්නේ සම්පත් බැංකුව. සිලාන් වීසා. සිලාන් බැංකුව. සිලාන් වීසා සිලාන් බැංකුව. ණයපතක් මගින් ගනුදෙනු කිරීමේ ගනුදෙනුකරුවන්ට අත්වන වාසි දෙකක් සඳහන් කරන්න. ණයපතක් මගින් ගනුදෙනු කරාම ගනුදෙනුකරුවන්ට අත්වන වාසි දෙකක් සඳහන් කරන්න. 1. ණයපත් ලබා ගැනීම සඳහා. ණයපත් නෙමෙයි පොඩේ පොඩේ පොඩේ. ණයපතක් මගින් ගනුදෙනු කරාම ඔව් ණයපත් ලබා ගැනීම සඳහා ගිණුමක් තිබීම අවශ්‍ය නොවීම. ණයපත් ලබා ගැනීම සඳහා ගිණුමක් අවශ්‍ය නොවීම. 2.
යම් කාල සීමාවක් සඳහා යම් කාල සීමාවක් සඳහා ඔලී රහිත ණයක් හිමිවීම ඔලී රහිත ණයක් හිමිවීම යම් කාල සීමාවක් සඳහා ඔලී රහිත ණයක් හිමිවීම 116 නයපත්මගින් ගලපුරු කිරීමෙන් දන්දන කරුවන්ට අත්තන වාසි දෙකක් සදාහන් කරන්න දන්දන කරුවන්ට අත්තන වාසි දෙකක් එක පළවෙනි එක නයපත සඳහා වාසි නෙවෙයි අවාසි සෝරි ඈ නයපත සඳහා මුදල් ගෙවීම ප්‍රමාද වීමෙන් නයපත සඳහා මුදල් ගෙවීම ප්‍රමාද වීමෙන් දඩ මුදලක් ගෙවීමට සිදුවීම නායකව සඳහා මුදල් ගෙවීම ප්‍රමාද වීමෙන් දඩ මුදලක් ගෙවීමට සිදුවීම දෙක සෑම අලවිසනකින්ම ගරුදෙනු කිරීමට රැහැකි වීම සෑම අලවිසලකින්ම ගරුදෙනු කිරීමට නොහැකි වීම දෙක රයිට් 117 වෙනි ප්‍රශ්නේ 114 ණයපත්ක් මගින් ගනුදෙනු කිරීමෙන් ව්‍යාපාරිකයන් අත්වන වාසි දෙකක් ණයපත් මගින් ගනුදෙනු කිරීමෙන් ව්‍යාපාරිකයන් අත්වන වාසි දෙකක් දැපොතේ ඔය ණයපතකින් විකුණනවා කියලා කියන්නේ අතරම ණයට විකුණවහා සමානයි හැබැයි ණයට විකුණාම මුදල් ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. එහෙම ප්‍රශ්නයක් තියෙනවනේ ණයට විකුණ. හැබැයි ණයපත් මගින් විකුණයින් පස්සේ මොකද ණයට විකුණුම් සඳහා මුදල් ලැබීම ස්ථිර වෙනවා නේ. පළවෙනි එක ලියන්න ණයට විකුණුම් සඳහා මුදල් ලැබීම ස්ථිර වීම. ණයට විකුණුම් සඳහා මුදල් ලැබීම ස්ථිර වීම. දෙක පිරිවැටුම වැඩි වී ලාභය වැඩි වීම. පිරිවැටුම වැඩි වී ලාභය වැඩි වීම ණයපත් මගින් ගනුදෙනු කිරීමෙන් ව්‍යාපාරිකයාට අත්වන අවාසි දෙකක් සඳහන් කරන්න දැන් බැංකුවට අනිවාර්යයෙන්ම කොමිස් මුදලක් ගෙවන්න වෙනවා මේ ක්‍රමවේදය පාවිච්චි කරගෙන යනකොට බැංකුවට අනිවාර්යයෙන්ම කොමිස් මුදලක් ගෙවන්න වෙනවා ඒ වගේම මේ විශේෂිත යන්ත්‍ර වගේ දේවල් දැන් ණයපතෙන් ගෙවීම් කිරීම සඳහා අවශ්‍ය යත්තල පහසුකම් තියෙනවනේ ඒ අර ගෙවීම් පද්ධති ගෙවීම් යන්ත්‍ර ඒ වගේ දේවල් සවි කරන්න වෙනවා ඒකට පිළිවෙයක් දරන්න වෙනවා රයිට් පළවෙනි එක බැංකුවට කොමිස් මුදලක් ගෙවීමට සිදුවීම බැංකුවට කොමිස් මුදලක් ගෙවීමට සිදුවීම බැංකුවට කොමිස් මුදලක් ගෙවීමට සිදුවීම දෙක විශේෂිත යන්ත්‍රයක් ස්ථාපිත කිරීමට සිදුවීම විශේෂිත යන්ත්‍රයක් ස්ථාපිත කිරීමට සිදුවීම පුතේ පල්ලෙහා කියන්නේ 119 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මේ විවිධ බැංකු විසින් හඳුනා දෙලා තියෙන කාඩ් ඒ කාඩ් එක හඳුනා දෙලා තියෙන බැංකුවේ නම මොකක්ද කියලා ඉස්සරහින් ලියන්න තියෙන්නේ හරි මම ඒක අතහැරලා 120 ප්‍රශ්නෙට යන්නම් හරපත් මගින් ගනුදෙනු කිරීමෙන් ගනුදෙනු කරුවන්ට අත්වන වාසි දෙකක් සඳහන් කරන්න ඔන්න හරපත සහ බැරපත හරිද හරපත සහ බැරපත මේ දෙක පොඩ්ඩක් තේරුම් ගන්න උතේ බැරපත කියලා කියන්නේ ණයක්නේ අපි අරන් තින ඔබ දන්නවා බැර කියන්නේ අපේ වග කීමනේ නේ අපේ වග කීමනේ ඒතර අපි ණයක් කරන් තින්නේ බැංකුවෙන් හරිද ඒස තමයි මේක බැරපත වෙන්නේ බැංකුවෙන් ණයක් කරන් තින්නේ ඒතර අපි බැංකුවට ණය වෙනවා හැබැයි හරපතක් කියන්නේ එහෙම එකක් නෙමෙයි අපි බැංකුවට ණය වෙන්නේ නැහැ. අපේ ගිණුමේ තියෙන ශේෂය දක්වා තමයි මේකෙන් ගෙවීම් කරන්න ඕම මුදල් ලබා ගන්න පුළුවන් වෙන්නේ ගිණුමේ තියෙන ශේෂය වෙනකම් විතරයි. ඒස අර හරපතේ අය කරපු දඩ පොලි අය කිරීමක් මේකේ වෙන්නේ නැහැ. සෝරි බැරපතේ අය කරපු දඩ පොලි අය කිරීමක් මේකේ වෙන්නේ නැහැ. එතකොට නැවත මුදල් දැන් බැරපතේ නම් අපි සල්ලි ගත්තා. අපි බඩු ගත්තා මේ බඩු වල වටිනාකම නැවත බැංකුවට දාන්න එපේ. හැබැයි හරපතේ එහෙම නැහැ. එහෙම දාන්න ඕනේ නැහැ නේ. අපි අපේ ගිණුමක් වෘත්ත කරලා ඒ ගිණුමේ ශේෂය දක්වා තමයි අපි මිලදී ගැනීම සිදු කරන්නේ. එනං ඒක අපිට නැවත ගෙවන්න ඕනද? ගෙවන්න ඕනේ නැහැ. අපි මෙහෙන් ගෙවීම් කරනකොට අර අපේ බැංකු ගිණුමේ මොකද වෙන්නේ? සල්ලි ටික අඩු වෙනවා. දැන් ණයපතක් ලබා ගැනීම සඳහා බැංකු ගිණුමක් තියෙන්න ඕනේ නැහැ කිව්වනේ.
හැබැයි හරපතක් ලබා ගන්න බැංගුරුමක් තියෙන්න ඕන. බැංගුරුමක් නැතුව හරපතක් ලබා ගන්න බෑ. හරි? රයිට්. එහෙනම් ප්‍රශ්නාංක 120 හරපත් මගින් ගනුදෙනු කිරීමෙන් ගනුදෙනු කරුවන්ට අත්වන වාසි වාසි දෙකක් සඳහන් කරන්න. එක පළවෙනි එක. ගිනුමේ ඇති මුදල් භාවිතා කිරීම නිසා. ගිනුමේ ඇති මුදල් භාවිතා කිරීම නිසා. ඔලී ගෙවීමට සිදු නොවීම. ගිනුමේ ඇති මුදල් භාවිතා කිරීමට ගිනුමේ ඇති මුදල් භාවිතා කිරීම නිසා ඔලී ගෙවීමට සිදු නොවීම. දෙක ගනුදෙනු එම අවස්ථාවේම නිමවීම. ගනුදෙනු එම අවස්ථාවේම නිමවීම. ඒක චුට්ටක් අහගන්න. ගනුදෙනු එම අවස්ථාවේම නිමවීම. ඒක පොඩ්ඩක් අහගන්න. මොකක්ද කියලා. දැන් ඔබ කඩේකට යනවා. ඔබලා තියෙන ක්‍රෙඩිට් කාඩ් එකක්. ඒ කියන්නේ බැරපතක් තියෙන. හරි. ඔබ බැරපතක් තරම් කඩේකට යනවා. කඩේට ගිහිල්ලා ඔබ බඩු අරගෙන ඔබ ඔබේ කාඩ් එක දෙනවා. ඔබ කඩෙන් බඩු ගත්තා ඔබේ කාඩ් එක දුන්නා. කාඩ් එක දුන්නා මුදලාලි මොකද කරන්නේ මේ කාඩ් එක පංච් කරා. මේ පටන් ඉස්සර නම් එහෙම නෙවෙයිනේ. ඉස්සර මේක ඉස්සර මෙහෙම ඇද්දා. ඉස්සර යන්න නම් අදින්න ඕන. ඈ මෙදීන අර කළු පාට පටිය. මේ පටිය මෙහෙම මැෂින් එකේ අදිනවා ඇත්තෙන් පස්සේ තමයි යන්නේ. ඊට පස්සේ චිප් එක ආවනේ. චිප් එක ආවම ඇද්දේ නෑ. ඇතුළට දැම්මා. නේ? අදින්න නැතුව ඇතුළට දැම්මා. ඇතුළට දැම්මම තමයි යන්නේ. සල්ලි. දැන් දැන් ඒක එතනින් යහර තාක්ෂණය වෙනස් වෙලා තිනවා. දැන් මේ ඔයාලගේ අලුත් කාඩ් වල මේ පැත්තෙන් තියෙනවා මෙතනින් Wi-Fi connection එකක් වගේ එකක්. අර Wi-Fi connection එකක පෙන්නවා වගේ ලෝගෝ එකක් තියෙනවා. කාඩ් එක දැන් දැන් යන්න නම් දැන් සල්ලි ගන්න නම් අදින්න ඕනෙත් නෑ. ඇතුළට දාන්න ඕනෙත් නෑ. ලං කරාම යනවා. සල්ලි. හරි? ඔන්න දැන් අපි කඩේට ගියා. මුදලාලට දුන්නා කාඩ් එක. කාඩ් එක දීලා මුදලාලි බඩු ගත්තා. ඔයා බඩු ගත්තා. මුදලාලි කාඩ් එක පංච් කරා. පංච් කළා ඔයාගේ වටිනාකම ගත්තා. මොකද ඔයාලට තියෙන ක්‍රෙඩිට් කාඩ් එක නෑ පතක් ඈ. දැන් ඔයා මුදලාලිත් එක්ක තිබ්බ ගනුදෙනු ඉවරනේ. නේද? මුදලාලිත් එක්ක තිබ්බ ගනුදෙනු ඉවරයි. මුදලාලට සල්ලි කිව්වා. කාඩ් එකෙන් කිව්වා මුදලාලිත් එක්ක තිබ්බ ගනුදෙනු ඉවර කරා. හැබැයි සත්‍ය වශයෙන් ගනුදෙනු ඉවර නෑ. ඇයි? ඔබ මුදලාලිත් එක්ක තිබ්බ ගනුදෙනු ඉවර කරාට ඔබ බැංකුවට දැන් ණයකරුවෙක් වුණා. ඔබ බැංකුවත් එක්ක තියෙන ගනුදෙනු තාම ඉවරුනේ නෑ. එහෙනම් ඔබ බැංකුවට සල්ලි දෙන්න ඕන නේද? එහෙනම් ගනුදෙනුව ඒ අවස්ථාවේම නිම වෙන්නේ නැත. හැබැයි හරපතකින් ගෙවීම කරොත් මොකද වෙන්නේ? මුදලාලට කාඩ් එක දුන්නා මුදලාලට පංච කරා පංච කරා ඔයාලා මැසේජ් එකේ නෝ ෆෝන් එකේ ඔයාලගේ බැංක account එකේ රුපියල් 1000ක් නම් 1000ක වටිනාකමක් කැපිලා ඉවත් වුණා කියලා. ගනුදෙනුව ඒ අවස්ථාවේම නිමි. අරගේ ගනුදෙනුව ඒ අවස්ථාවේම නිමිද? නෑ නිමි නෑ. ගනුදෙනුව මතු සම්බන්ධයි. අපි මුදලාලිත් එක්ක තියෙන කතාවේදී නිමි කරාට බැංකුවත් එක්ක තියෙන කතාවේදී නිමි නෑ මතු සම්බන්ධයි. බැංකුවට සල්ලි දාලා ඉවරකම් මතු සම්බන්ධයි. සමහරක් අයගේ එහෙම මතු සම්බන්ධ වීම කොච්චරද කිව්වොත් එහෙම බැංකුවට සල්ලි දාන්න නැතුව නේ පොලී ගෙවගෙව ඉඳලා අන්තිමේට නිකන් කතාව සෑහෙන්න නැතිල යනවා. දෙවනි නිම වගේ කතාව සෑහෙන්න නැතිල යනවා. හරි. ඒතර අරපතකින් ගෙවීම කරනකොට ණයපතකින් ගෙවීම කරන ක්‍රම වේදේට වඩා සෑහෙන්න වෙනස් ක්‍රම වේදයක් තියෙනවා. රයිට්. ප්‍රශ්නංක 121 අපි කතා කරේ sorry 120 121 හරපත් මගින් ගනුදෙනු කිරීමේ ගනුදෙනු කරුවන්ට අත්වන වාසි දෙකක් සඳහන් කරන්න. හරපත් මගින් ගනුදෙනු කිරීමෙන් ගනුදෙනු කරුවන්ට අත්වන වාසි දෙකක් සඳහන් කරන්න. sorry ගොඩක් ඉන්න අවාසි දෙකක් සඳහන් කරන්න. පළවෙනි එක ගිනුමක් තිබීම අනිවාර්ය වීම. ගිනුමක් තිබීම අනිවාර්ය වීම. දෙක ගිනුමේ තිබෙන ශේෂය දක්වා පමණක් ගිනුමේ තියෙන ශේෂය දක්වා පමණක් ගෙවීම සිදු කළ හැකි වීම. ණයපතයි බැරපතයි කියලා කියන්නේ දෙකම එකයි පුතා ඈ. ණයපතයි බැරපතයි කියලා කියන්නේ දෙකම එකයි. ක්‍රෙඩිට් කාඩ්. හරි. ණයපතයි බැරපතයි කියලා කියන්නේ දෙකම එකක්. 122. විද්‍යුත් මුදල් කාඩ් වල ඉදිරිපස සඳහන් ලක්ෂණ හතරක් සඳහන් කරන්න. අනේ අන්න ඒකට කාඩ් එකක රූප සටහනක් ඕන. නමුත් මම කාඩ් එකක ලක්ෂණ හතර සඳහන් කරන්නම් මේ පිටුව අංක 62 රූප සටහනක් එක්ක නම් කිරීමක් තියෙනවා. නමුත් මම දැන්ට මෙතන ඒක විතරක් කියන්නම්. විද්‍යුත් මුදල් වල කාඩ් එකක තියෙන ලක්ෂණ ඉදිරිපස තියෙන ලක්ෂණ. හරි.
නැත්නම් අපි 162 දී මේක කතා කරමු 162 ප්‍රශ්න දී මේක කතා කරමු ඔය 162 ප්‍රශ්න දී මේක කතා කරමු 123 විද්‍යුත් මුදල් ගනුදෙනු පියවීමේදී සම්බන්ධ වන පාර්ශ්ව හතරක් සඳහන් කරන්න. හරි. පාර්ශ්ව හතර මේ සම්බන්ධ වන පාර්ශ්ව හතර මේ එතකොට මුදලේ ආරක්ෂාව තහවුරු වීම මුදලේ ආරක්ෂාව තහවුරු වීම මුදලේ ආරක්ෂාව තහවුරු වීම තුන දවසේ පැය 24 පුරාම දවසේ පැය 24 පුරාම राइट 126 වෙනි ප්‍රශ්නේ විද්‍යුත් මුදලින් ගනුදෙනු කිරීමේදී අවාසි හතරක් සඳහන් කරන්න අවාසි හතරක් පළවෙනිම අවාසිය තමයි
මේකදී ප්‍රමාද ගාස්තු පුලී වගේ දේවල් නැත්නම් අමතර ගාස්තු අමතර පිළිවෙත් යනවා ඒක ප්‍රධානම කාර්යයක් යන්න පොලී ප්‍රමාද ගාස්තු වැනි පළවෙනි එක පොලී ප්‍රමාද ගාස්තු වැනි අමතර පිළිවෙත් දැරීමට සිදුවීම පොලී ප්‍රමාද ගාස්තු වැනි අමතර පිළිවෙත් දැරීමට සිදුවීම වංචනික ක්‍රියා සිදුවීම දෙවැනි එක වංචනික ක්‍රියා සිදුවීම වංචනික ක්‍රියා සිදුවීම තුන අනවශ්‍ය පරිභෝජන රටාවන් වලට හුරු වීම කාඩ් එක අතේ තියෙනවා නම් ටක් ගාලා දුන්නා බඩු ගත්තා ඈ කෑවා බිව්වා එහෙම කරා අනවශ්‍ය පරිභෝජන රටාවන් වලට හුරු වීම හතර තාක්ෂණික දෝෂ නිසා ගලදෙනු වලට බාධාවන් සිදුවීම තාක්ෂණික දෝෂ නිසා ගලදෙනු වලට බාධාවන් සිදුවීම right ඔයාලගේ අවස්ථායක තත්ත්වයන් වශයෙන් අපිට සලකන්න පුළුවන් වෙන්නේ හරි හරි ඊළඟට අර මම කියවනේ නෑ ඉතින් අපිට කරලා තියෙනවා 27 වෙනි ප්‍රශ්නේ පහත එදුම් වල අර්ථය සදාහන් කරන්න මේ දින යදොම් වල අර්ථය සදාහන් කරන්න මම හිතන්නේ ඒක නම් ඔයාලට පුළුවන් ඒක පුළුවන් හරි මම 128 වෙනි ප්‍රශ්නේ යනවා මොකද අපි මේ වචන ගැන මීට කලින් කතා කරලා තියෙන නිසා අර 128 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මේ 122 සහ 123 සම්බන්ධයි 128 වෙනි ප්‍රශ්නේ කරලා ඔබට 122 සහ 123 සම්පූර්ණ කරන්න පුළුවන් 128 වෙනි ප්‍රශ්නෙට උත්තර දීමේ ප්‍රතිඵලයක් වශයෙන් 128 තියෙන්නේ මේ රූප සටහන මම අර කලින් පෙන්නපු රූප සටහන මේ රූප සටහන ඒ කියන්නේ අර බැංකු කාඩ් පතක් සම්බන්ධ රූප සටහන මෙන්න මේ රූප සටහන තියෙන්නේ මේ රූප සටහනේ අංක දාලා තියෙනවා ඒක ටියුට් එක අතේ තියෙනවා නම් මේ රූප සටහනේ අංක අනුව මේක ගලප ගන්න පුළුවන් හරි අංක ටික ලියාගෙන යම් පල්ලෙහාට 1 නිකුත් කරන ආයතනයේ නමහා ලාංඡනය නිකුත් කරන ආයතනයේ නමහා ලාංඡනය දෙක කාඩ්පත් වර්ගය තුන කාඩ්පත් අංකය කාඩ්පත් අංකය හතර සන්නම් ලාංඡනය සන්නම් ලාංඡනය පහ කල්මුකුත් වන දිනය කල්මුකුත් වන දිනය අය කාඩ්පත් හිමියාගේ නම කාඩ්පත් හිමියාගේ නම කාඩ්පත් හිමියාගේ නම ඔය ටික ඉස්සරහින් දාන සගලවරණක් සගලවරක් දාලා ලියාගන්න ඉදිරිපස ඒ තමයි කාඩ්පතක ඉදිරිපස සං කාඩ්පත් හිමියාගේ නම ඔය ටිකට දාන්න ඔය ටික ඔක්කොරම සගලවරණක් දාන්න ඒ තමයි කාඩ්පතේ ඉදිරිපස ඈ right දැන් කාඩ්පතේ පිටුපස කාඩ්පතේ පිටුපස කාන්දම් පටිය කාන්දම් පටිය කාන්දම් පටිය ඊළඟ අක්සන් පටිය ඊළඟ කාඩ්පත් ආරක්ෂිත සංකේත කාඩ්පත් ආරක්ෂිත සංකේත
පාට්පත් ආරක්ෂිත සංකේත පාට්පත් ආරක්ෂිත සංකේතේ දින කොතරම් දන්නවද ඔයක ගොඩක් කට්ටිය දන්නේ අර ඔන්ලයින් පේමන්ට් එකක් කරන්න ගියාම හොගක් කට්ටිය CVV නම්බර් කියලා දාලා තියෙනවා CVV නම්බර් කියලා දාලා තිබම දෙකට මොන දෙකට හරි මේ CVV නම්බර් කියලා දාලා දෙනවා CVV නම්බර් කියලා දාලා දැක්ක ගමන්ම ගොඩක් කට්ටිය දන්නේ නැහැ CVV නම්බර් කියන්නේ මොකද්ද කියලා මේ තියෙන මේ කාඩ් එකේ ඔයාලා පේනවනේ මෙතන මේ මේකනේ අත්සන් පටිය මේ අත්සන් පටිය හරි මේ අත්සන් පටිය අයිනේ මෙන්න මෙතන අයිනෙන් තියෙනවා හරි මෙන්න මෙතන අයිනෙන් තියෙනවා මෙන්න මෙතන අයිනෙන් තියෙනවා මේ අයිනෙන් තියෙන එක තමයි අපි කියන්නේ කා මොකද්ද මේ CVV නම්බර් එක එහෙම නැත්නම් මේ ආරක්ෂිත ආරක්ෂිත අපි කියන්නේ මේ ආරක්ෂිත සංකේතය කියලා කියන්නේ ඔන්න ඕකට හරි ඒ ඒ ඉලක්කම් ටික හරිද එතකොට ඒක තමයි ඔය විද්‍යුත් ගෙවීම් වලදී අපි අපේ කාඩ් එක කියලා තහවුරු කරගන්න අපි තීරණය කරන්න ඕන හරි දැන් මේ දැන් කියන්නේ කාඩ් පතේ පිටුපස සඳහන් වෙලා තියෙන දේවල් ටික මේ කාඩ් පතේ පිටුපස සඳහන් වෙලා තියෙන ටික තමයි මේ කියන්නේ හරි රයිට් ඊළඟට ඊළඟ එක ත්‍රිමාන චිත්‍රණය ත්‍රිමාන චිත්‍රණය මං කියන්න ඔය හත් වෙනි එක මං දන්නවා මොකද්ද කියන්නේ කියලා මං ඒක කියන්න ත්‍රිමාන චිත්‍රණය ඔ අත්සන් පටි අත්සන් ඔකලට ප්‍රශ්නයක් නැහැ ඊළඟ නිකුතු ආයතනයේ නම නිකුතු ආයතනයේ නම ලිපිනයා කොණ්ඩේසි නිකුතු ආයතනයේ නම ලිපිනයා කොණ්ඩේසි या पड़ी यार चोरी 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 चाकू रहेंगे हालांकि ना अरे निकुतो आये तो नाम लिपिनिया हाँ कुंडेसी इलाके का गांव देखो बारु सेवा अंक है गांव देखो बारु सेवा अंक है ඔය දෙකට කියන්නේ කියලා අහනවනේ ඒ දෙක තියෙන්නේ කාඩ්පත් වර්ගය දෙක අංක දෙක ඩියුට් එකේ අංක දෙක කාඩ්පත් වර්ගය හරිද අංක 7 සම්බන්ධතා සංකේත කියලා තමයි අංක 7 අර Wi-Fi වගේ ලයින් එකනේ ඔය අහන්නේ Wi-Fi වගේ තියෙන වාක්‍ය එකනේ ඒක හරිද රයිට් එතකොට ඒ ටික තමයි තියෙන්නේ හරි එතකොට මම එනම් අදට මෙතනින් ක්ලාස් එක නතර කරන්නම් හෙට රක්ෂණීය සහ sannivedanaya කියන කොටස් දෙක සම්පූර්ණයෙන්ම අවසන් කරනවා රක්ෂණීය සහ sannivedanaya කියන කොටස් දෙක හිට සම්පූර්ණයෙන්ම අවසන් කරනවා තව එක දවසක් කරන්න මේ වැඩිපුර රක්ෂණීය සහ sannivedanaya කියන කොටස් දෙක සම්පූර්ණයෙන්ම අවසන් කරනවා හෙට එතකොට ඊයේ දවසේ උගන්වපේක පිළිබඳ වීඩියෝ එක YouTube එකේ තියෙනවා ඔයාලා බලන්න පුළුවන් ඊයේ දවසේ උගන්වපේකේ